問題。මගෙන් ප්‍රශ්න දෙකක් ඇහුවා. දැන් සාතන්ව පොළවට දැම්මා. ඊට පස්සේ ආදම් මකීකරු වුණාම සාතන් අහස් තලෙ නැග්ගා. දැන් වෙන කවුරුත් අහස් තලෙ ඉන්නවද කියන්නේ අනිත් අයට මොනවද උනේ කියලා. මතක තියාගන්න සාතන්ව දාපුවම ඒ දාපු එයාගේ ඔක්කොම කට්ටියත් එක්ක තමයි එයා ආපහු අහස් තලයට ගියේ. සාතන් විතරක් ගියා නෙමෙයි. හරිද? බල්ලදාරින් ගොඩක් එක්ක ගියා. හරිද? ඒගොල්ලෝ අහස් තලයේ එක එක ස්ථානවල ඉන්නවා. එක එක මහද්වීප බාරව ඉන්නවා. රාජ්‍යයන් රටවල් බාරව ඉන්නවා. මතකද දානිවෙල්ලා හම්බ වෙන්න ආපු දේව දූතයෙක් කිව්වා එයා එනකොට දවස් 21ක් එයාට හරස් කැපුවා කියලා. හරිද? ඒ ඇවිල්ලා ඒ අර ඒව බාරව ඒ ගුවනේ සිටින්නා වූ බලධාරි. පැහැදිලිද? ආපහු යනකොටත් එයා ඉඳන් කියනවා. දැන් යනකොටත් ඒ වගේ මට බාධා කරන්න එනවා. මිකායෙල් පමණයි උදව් කරන්නේ කියලා. දෙවියන් වහන්සේ මිකායෙල්ව පත් කරලා තියෙනවා ඊශ්‍රායෙල ආරක්ෂා කරන්න. දන්නවද? ඩානියෙල් 12:1 කියව. ඩානියෙල් 12:1. ඒ කාලයේදී නුඹේ සෙනගගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියා වූ මිකායෙල් නැගිටින්නේය. ඒ කාලයේදී නුඹගේ සෙනගට කාටද කතා කරන්නේ? ඩානියෙල්ට. ඉතින් ඩානියෙල්ගේ සෙනග යුදෙව් සෙනග. ඒ සෙනගේ මොකද සිංහලෙන් තියෙන්නේ? ආරක්ෂකයා. උතුම් අධිපතියා. උතුම් අධිපතියා වූ මිකායෙල් දැන් නැගිටින්නේ කියලා නෙමෙයි, මේ පරිවර්තන පොඩි වෙනසක් තියෙනවා. හරිද? දැන් එතන කියන වචනේ තේරුම ඇවිල්ලා එයා නිශ්චල වෙනවා කියන එක. අර අර සමහර වෙලාවට දැන් TV එකේ මොනවරි දාගෙන ගිහිල්ලා නේද පෝස් බටන් එක දාපුවම අර ෆ්‍රීස් වෙනවා කියන්නේ. දන්නවද ඒක? ෆ්‍රීස් වෙනවා. ඒ කියන්නේ දැන් නාට්‍ය රංගපාන ඔක්කොම එකපාර ඔහම ඉන්නවා. හරිද? අර ඒ වගේ නිශ්චල වෙනවා කියන එකයි එතන තියෙන්නේ. හරිද? ඒ වචනේ එතන සඳහන් වන්නේ. දැන් නමුත් අපි අර බලන්නේ ඒ වගේ දෙවියන් වහන්සේ පත් කරලා තියෙනවා. හරිද? දැන් එපිසි 6:12 ගත්තම එතන සඳහන් කරනවා අපගේ පොරබැදීම මාංශයත් රුධිරයත් සමග නොවේ. හරිද? එතන කොට්ටාස හතරක් ගැන කියනවා. හරිද? ඉතින් මේ වගේ ඒ නොයෙකුත් ස්ථානවලට අධිපතිකම් කරන නැත්නම් බලපෑම් කරන පාතාල ලෝකේ නැත්නම් අන්ධකාර ලෝකේ බලධාරීන් සිටිනවා. ඒ ඇරෙන්න සමහර අයවට ඒ කිසි දෙයක් කරන්න බෑ. ඒගොල්ලන්ව පාතාලෙට දාලා දැනට වහලා තියෙනවා. ඒ අය තමයි අපි දකින්නේ පස්වෙනි එක මේ මොනවාද පිඹම සෝරි එනවා මේ පාතාලේ ඉඳලා. අපි ඉස්සරහට දකින්න සමහර අය සමහර තැන් වලට කුටු කරලා තියෙනවා. හරිද? මේ වගේ එක එක ස්ථානවලට දෙවියන් වහන්සේ එක එක දේවල් නිසා එක එක අයව ඒ වගේ කොටු කරලා තියෙන මේ වගේ විවිධ අවස්ථාවන් තියෙනවා. දෙවියන් වහන්සේ අපතුලින් ක්‍රියා කරමින් උන්වහන්සේ යම් දේවල් පෙන්눔 කරනවා. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා show off කියලා. කොහොමද සිංහලෙන් කියන්නේ? අර දැන් පුංචි ළමයා කරගෙන මගේ ළමයා මෙහෙමයි මගේ ළමයා මෙහෙමයි කියලා එයාගේ දක්ෂතාවයන් ගැන එහෙම අර දෙමව්පියෝ වර්ණනා කරන්නේ. අන්න ඒ වගේ දෙයක් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන් සමග කරනවා. දරුවන් ගැන කරනවා. ඒක තමයි යෝග් ගැන දෙවියන් වහන්සේ යක්ෂයාගෙන් අහනවා. ඔබ කොයිද ගියේ? ඒ කියන්නේ එහෙම ගියා. ඊට පස්සේ ඉඳන් කියනවා දැක්කද මගේ සේවකයා යෝග්? එහෙමයි උන්වහන්සේ අහන්නේ. දැක්කද? ෂෝ ඔෆ් වගේ. හරිද? අර ඒකේ දෙවියන් වහන්සේ කටයුතු කරනවා. හරිද? උන්වහන්සේ අපතිලුනුත් එයා කාර්යයෙන්ම කටයුතු කරනවා. එපිසි පොතේ 3:10-11 කියව. එපිස 3:10 සහ 11
එසේ කලේ අපගේ ස්වාමී වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ විසින් අභිප්‍රාය කරන ලද සදාකාල අභිප්‍රායේ ප්‍රකාරයට ස්වර්ගීය ස්ථානවල අධිපතීන්ටත් බලධාරීන්ටත් මේ කාලයේහි සභාව කරන කොටගෙන උන්වහන්සේගේ අනේක විද ප්‍රඥාව දැනගන්ට ලැබෙන පිණිසය දැනගන්ට ලැබෙන මටට පෙන්눔 කරන පිණිසය අරද දෙවියන් වහන්සේ එතන කියනවා දැන් ඒක කිරුවේ හැබැයි එතන මුලින්ම තියෙනවා එතන අපි පොඩ්ඩක් කියවට මෙයා වුණා ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේ හමාර කළා උදේ 90 ඒ කුරුස ගැසේ උන්වහන්සේ හමාර කළා ඒ ඒ ටිකක් තියෙනවා එතන කොයි පැත්තෙන්ද පරිවර්තනේ තියෙන්නේ බල්ල කියව ඔන්න 9 ඉඳලා කියව එපිසතුනේ 9 සිට සියල්ල මැව්වා වූ දෙවියන් වහන්සේ තුල සියලු කාලවල පටන් සැඟවී තිබුණා වූ රහසේ නියමය කිමෙක්ද කියා සියල්ලන්ට පෙන්වන පිණි සත්‍ය එසේ කලේ අපගේ ස්වාමී වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ විසින් අභිප්‍රාය කරන ලද සදාකාල අභිප්‍රායේ ප්‍රකාරයට ස්වර්ගීය ස්ථානවල අධිපතීන්ටත් බලධාරීන්ටත් මේ කාලයේහි සභාව කරන කොටගෙන උන්වහන්සේගේ අනේක විද ප්‍රඥාව දැනගන්ට ලැබෙන පිණිසත් ක්‍රිස්තුස් වහන්සේ තුල කියලා කොටසක් අර සම්පූර්ණ කළා උදේ 90 උන්වහන්සේ අපතුලින් ක්‍රියා කරලා උන්වහන්සේගේ ප්‍රඥාව පෙන්වන කාටද මේ අන්ධකාර ලෝකයේ බලධාරී. ඒගොල්ලෝ ඉන්නේ ඒ කට්ටියක් ඒ ස්වර්ගීක ස්ථානවල. පැහැදිලිද? ද ලංකාවේ සම්පතිස්සම අහන්න දෙයක් තමයි හතරවරන් කියලා නේ. මොනවද මේ හතරවරන්? ආ? මොන? මොකද්ද? හතර දෙනෙක්. හරිද? ලංකාවේ උතුරේ එක්කෙනයි දකුණේ ඉන්නවා ස්කන්ධ මුන්නේස්වරම් ඉන්නවා තිරුගුණාමලේ ඉන්නවා. බලධාරීන් හතර දෙනා. ඇහුණාද? ලොකු එක්කෙනා අර යෝප්ට කියන්නේ එහෙම සක්මන් කරනවා කියලා ඒකටනක ඉන්නේ නැහැ. එයා එක එක ස්ථානවල එක එක කාලෙට යනවා. මේ ලංකාවේ මේ පිළිබඳව නොයෙකුත් රිසර්ච් පර්යේෂණ කරලා පර්යේෂණ කියන්නේ මේ මනුෂ්‍යන්ට මෙන්න මේ මේ ගැන යාඥා කරලා හොයලා බලලා කටයුතු කරලා අත්දැකීම් ලබලා ඉන්න ડોક્ટર රංජිසිල්ල වහලා තිනවා එයා ඉස්සර LBC එකේ ප්‍රින්සිපල් හරි එයා ඒ වගේ පාස්ට කීගල් වහලා තිනවනේ ආ ඒ වගේ අය ඒ ඒගොල්ලන්ගේ ඒ ලබා ගත්තා වෙලිදරව් ඔක්කොම 90 ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා සාතන් ලංකාවට එන්නේ නුවර පෙරහැර තියෙන කාලේ ලංකාව එයාගේ සිංහාසනේ තියෙන්නේ නුවර හෙලෝ හරි ඉතින් එයා ඒ වගේ එහෙම යනවා එක එක දිහාවල හරිද නමුත් බාරව බලත් ඉන්නවා පළාත් බාරව ඉන්නවා ඒ වගේම ගම්බාර දෙයියෝ කියලා කියන්නේ ආ ඒ පළාත් බාරවෙත් ඉන්නවා ඒකයි ස්වාමින් වහන්සේ කිව්වේ බලධාරියා බැඳලා දාන්න නැතුව ගිහිල්ලා අරගන්න පුළුවන්ද තමන් යම්කිසි ප්‍රදේශයක දේව වචනය ප්‍රකාශ කරන්න යනවා නම් කලින් ඒ ප්‍රදේශයේ බාරව සිටින අන්ධකාර බලවේගය තහනම් කරන්න හරස් කපන්න ඒ වගේ දේවල් කරන්න එම කරලා ගියන් පස්සේ බණ්ඩ අර විවෘත භාවයක් තියෙනවා අරගොල්ලෝ එමේ මිනිස්සුන්ට හරිද? ඉතින් මේ වගේ දෙයක් තියෙනවා. නමුත් අපි දකින්නේ එලිදරව් 12 ඒ ලොක්කම අංගම පහතට එවනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට එහෙ ඉන්න අයිතිය නැහැ. ඉතින් බණ්ඩි ඔක්කොම පොළවට ආපුව මොනවද වෙන්නේ? අර කාලේ කෙටි නිසා හරිද? ඉස් මොනවද කියන්නේ? අර වියරු වෙලාගේ කටයුතු කරනවා. ඒක එතන කියන්නේ පොළවේ වසන්නන්ට දුක් වේ. පැහැදිලිද? ඕකේ. ඒකයි සිද්ධ වෙන්නේ. රයිට්. ඒකයි සිද්ධ වෙන අනිද්ද සභාව ඔසවාගෙන අරගොල්ලෝ ඔක්කොම පොළවට ඇවිල්ලා දැන් 16 එක කියව. එලිදරව් 16 එක. තවද නුඹලා ගොස් දෙවියන් වහන්සේගේ උදහස නැමැති පාත්‍රා සත පොළවේ වගුරුවන්නේ දේවදූතයන් සද්දනාට කියන මහත් හඬක් දේවමාලිගාවෙන් මට ඇසුනේය. ඊට පස්සේ එන්නේ උදහසේ පාත්‍ර. තේරුණාද?
දැන් දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටින්නන්ට ඒක අයිති නැහැ. ඒක ඊට ඉස්සෙල්ලා ඔසුවා ගැනීම සිද්ධ වෙන්නේ. ඒක කවදා කොයි වෙලාවෙ වෙනවද අපි දන්නේ නැහැ. නමුත් උදහසේ පාත්‍රෙන් ඉඳ ඉස්සෙල්ලා උන්වහන්සේ ගේසෙන එක උන්වහන්සේ ගන්න. ඒකයි උන්වහන්සේ කිව්වේ අන්තිම කාලේ ගැන කියනකොට ලොත් ගැන කිව්වා නෝවා ගැන කිව්වා. නෝවා මේ පොළවේ ඉන්නකම් ජලගල්මාවේ නැහැ. නෝවා නැවට නැග්ගන් පස්සේ දෙවියන් වහන්සේ ඉදර වහන්නේ ඊට පස්සේ තමයි වර්ෂාවෙන්. හරිද? සොදම් සහ ගොමෝරා විනාශ කරන්න ආපු මේ ස්වර්ගීක තනන් වහන්සේ මොකද කියන්නේ උත්පත්ති 19ට ගිහිල්ලා 21 ඉඳලා කියේ ලොත් කියනවා ඉක්මන් කරලා ඵලයන් පෙරණ තැන්ට කියලා. උත්පත්ති 19:21 සිට උන්වහන්සේද බලව නුඹ සඳහන් කළ නුවර මා විසින් විනාශ නොකරන හැටියට මේ කාරණය ගැනත් නුඹ පිළිගනිමි. ආ ඒ කියන්නේ ලොත් කියන අහවල් තැන්ටෙන්ද කියලා ලොත් කියන එක දුර වැඩි මම මහලුවේ මේ ළඟ තැන්ට යන්නම් කියලා එතකොට දෙන පිළිතුර තමයි ඒ. හොඳයි ඒකත් මම කරන්නම් කියලා ඊට පස්සේ ඉක්මන් කරන්න ගැලවෙන්ට එතනට දුවන්න මක්නිසාද නුඹ එතනට පැමිණෙන තුරු කිසිවක් කළ නොහැක්කෙමි ඔහුට කීසේක. ආ මොකද්ද මේ ස්වර්ගීක තනන් වහන්සේ කියන්නේ? ලොත් එතනට යනකම් මුකුත් කරන්න බෑ. ඒ කියන්නේ දැන් වහන්සේගේ උදහස සොදොම් සහ ගොමරා වලට දාන්න බෑ. එයා ප්‍රකාශ කරනවා එතනට යන්න. හරිද? ස්වාමින් වහන්සේ මේ දෙන්නව ගැන තමයි අන්තිම කාලේ ගැන සඳහන් කරන්නේ ලොත් ගැනත් නොවක්. ඒ කාලේ ඒ සිදුවිච්ච දේවල් ගැන කියලා සඳහන් කරනවා. හරි උදාහසේ පාත්‍ර දැන් වක් කරන්න පටන් ගන්නවා. එලිදරව් 16:2 සිට එකල පළමු වෙනියා ගොස් තමාගේ පාත්‍රය භූමියෙහි වැගිරෙව්වේය. එවිට මුර්ගයාගේ ලකුණ ඇත්තන්ද ඔහුගේ රූපයට නමස්කාර කරන්නන්ද කෙරෙහි වස අරිෂ්ඨ වන හටගත්තේය. ආ දැන් ඉස්සෙල්ලම ඔක්කොටම වෙලා තියෙන්නේ බඩේ දෙන්නේ කන බණේ තමයි නේ. හරිද? මිනිස්යාව මේ ඔක්කොම බාර දුන්නා. දැන් සදා කාලයේ දෙවියන් වහන්සේ වැඩ වැසුවානේ. දැන් වහන්සේ සම්පූර්ණයෙන් සුවයන් පෝෂිතයි. හරිද? උන්වහන්සේ තීරහඳ තාරකා වොන්නෙත් නැහැ, කෑම වොන්නෙත් නැහැ, වතුර වොන්නෙත් නැහැ, වායු වොන්නෙත් නැහැ, මුකුත් වොන්නේ නැහැ. උන්වහන්සේ වැඩ වැසුවා. අපි දන්නේ නැහැ මොනවාරි හේතුවකට උන්වහන්සේ හිතුවා උන්වහන්සේ වගේ තව එක්කෙනෙක් හදන්න. උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේ වගේ. හරිද? හැබැයි හදන එක්කෙනාට අවශ්‍යතාවයන් තියෙනවා. ඉතින් ස්වාමින් වහන්සේ යට ආලෝකය ඕන, වතුර ඕන, කෑම ඕන, ඒ වගේම මේ සුවබා ධර්මයේ හරියාකාරව යන්න චක්‍ර දාන්න තියෙනවා. හරිද? මේ ඔක්කොම ඕන. ඉතින් උන්වහන්සේ ඒවා ඉස්සෙල්ලා පළවෙනි දවස් 6 හදනවා. ඒ ඔක්කොම හදන්නේ මිනිස්සුන්ට. උන්වහන්සේට ඕනේ නැහැ ඉරහඳ තාරකාව. ආයි සදාකාල ඉරහඳ තාරකාවන් ඉරහඳ වල නැහැ. තාරකාවන් නැහැ. හරි? දැන් මේ මිනිස්සුන්ට මේ තියෙන සීමිත අන්තිමෙන් එයා ඊළඟ තැනට සුදුසු වෙන්න ඉස්සෙල්ලා යට අවශ්‍යයි මේවා. ඒව ඇස්සල්ලා උන්වහන්සේ මැව්වා. මවල ඉවරලා යාට කියනවා දැන් ඔබ මේ ඔක්කොම පාලනය කරපන් ආධිපත්‍ය උඹේ. හැබැයි මේ ඔක්කොම නිකන් දෙන එක සාධාරණ නෑ. හරිද? ඒක අසාධාරණ. ඉතින් ඒකට තමන් ඒ තත්ත්වයට සුදුසු බව පෙන්වන්න කරන්න ඕන. ඊට පස්සේ සදාකාලයේ තියෙන දෙයට සුදුසු බව ජීවත් වෙන ආකාරයට පෙන්වන්න කරන්න. ඒක තමයි දැන් අපි කරන්නේ. හරිද? මතකද අර අර යොහානුයි යාකොබි ඇවිල්ලා උන්වහන්සේගේ දකුණුත පැත්තේ වංගත පැත්තේ ඉල්ලකුවම උන්වහන්සේ මං බොන්න කුසලෙන් උඹලට බොන්න පුළුවන්ද? ඒකට සුදුසුකම් කියනවා. හරිද? ඉතින් ඒ වගේ සුදුසුකම්. ඉතින් මේගොල්ලෝ මොනවද කරන්නේ? ඒක දැන් මෙච්චර දෙයක් දෙන්න අවශ්‍ය මොකක්ද? බඩනේ. කෑමෙන් තමයි ප්‍රශ්නේ පරීක්ෂණය තිබ්බේ. කියම මේ ඔක්කොම ගස් වලින් කාපා. එකක් ඇත්ත. ඒකම ගිල්ල සුදුසු නැති විත්‍ය එතකොට පෙන්නුම් කරන. හරිද? දැන් ඒක තමයි එතන සිද්ධ වුනේ. දැන් අන්තිමට උදහසේ කාලය ආපුවමත් දැන් ගිහිල්ලා මාක්කික ගන්න ඔක්කොම ගන්න මොනවද? කෑම ගණ්ඩ කරන්න පුළුවන් වෙන්නේ. පළවෙනි පාත්‍රය වක් කරනවා. ඒක මේ මාක්කික ගත්ත අයට ඔන්න දානවා ට්‍රෑෂ්.
ඒකේ ප්‍රතිඵලය පටන් ගන්නවා. කෑමෙන් පටන් ගත්තා. කෑම නිසා ආපහු අකීකරු වෙන අයට ඔන්න කෙලින්ම උදහස පැතිරෙනවා, වැටෙනවා. පැහැදිලිද? වන්න දැන්වසේ කරන දේ ඔක්කොටම හේතුවක් තියෙනවා. ඒ ඒ ඒ උන්වහන්සේ සරුව සාධාරණ නිසා ඉතින් ඒ ආකාරයටයි උන්වහන්සේ කරන්නේ. ඕකේ ඊළඟ එක. දෙවනියා තමාගේ පාත්‍රය මුහුදේ වැගිරෙව්වේය. එවිට මුහුද මල මිනිසුකගේ ලේ මෙන් නූනේය. මුහුදේ පණ ඇති සියලු සත්වයෝ මැරුණෝය. හරි. දැන් ඉතින් මුහුදේ ගිල්ල මසුන් මාන්නත් බෑ. මුකුත් කරන්න බෑ. හරි. ඉස්සෙල් තුනෙන් එකට විතර පහර දුන්නා. මොකද මේ ඔක්කමංගෙම ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ දැන්වත් හැරියල්ලා දැන්වත් හැරියල්ලා දැන්වත් හැරියල්ලා. උඹලට මේක දරා ගන්න බැරි නම් දෙවන වහන්සේකින් තොර සදා කාලය කොහොමදත් දරා ගන්න බෑ. ඉතින් දැන්වත් හැරියල්ලා කියන එකයි උන්වහන්සේ මෙච්චර වෙලා කෙල් ගිරුවේ. දැන් ඉතින් ඒ කාලේ අවර අවසන් දැන් උදහස කෙලිම දාන හැබැයි තාමත් හැරෙන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. රයිට්? දන්නේ නැහැ. ඕකේ. රයිට්? තුන්වෙනියා තමාගේ පාත්‍රය ගංගාවලද දිය උල්පත්වලද වැගිරෙව්වේය. එවිට ඒවා ලේ උනේය. ජලය කෙරෙහි බලය ඇති දේවදූතයා කතා කොට සිටින්නා වූ සිටියා වූ ශුද්ධ වූ තැනන් වහන්ස ඔබ මෙසේ විනිශ්චය කළ බැවින් ඔබ ධර්මිෂ්ඨය. ඔවුන් ශුද්ධවන්තයන්ගේද අනාගත වක්තෘවරුන්ගේද ලේ වැගිරෙව් බැවින් ඔබ ඔවුන්ට බොන්ට ලේ දුන්සේක. ඒක ඔවුන්ට සුදුසුයයි කියනවා මට ඇසුනේය. ඒකට සාධාරණයි. මේගොල්ලෝ ලේ වැගිරුවා මුලට ලේනේ ඕන දැන් බීපල්ලා ඔන්න ස්වාමීන් වහන්සේ හරිද? බොන වතුර දැන් ලේ වලට හරවනවා. රයිට්. ඊළඟට එසේය. සර්ව පරාක්‍රමෝ ස්වාමී වූ දෙවියන් වහන්ස ඔබගේ විනිශ්චයෝ සැබෑය. ධර්මිෂ්ඨයයි කියනවා පූජාසනයෙන් මට ඇසුනේය. සතරවෙනියා තමාගේ පාත්‍රය සූර්යයා පිට වැගිරෙව්වේය. එවිට ගින්නෙන් මිනිසයන් දවන්ට ඊට බලය දෙන ලද්දේය. මහත් උෂ්ණයකින් මිනිසයෝ දවනු ලැබ මේ පීඩා කෙරෙහි බලය ඇති දෙවියන් වහන්සේගේ නාමයට අපහාස කළෝය. උන්වහන්සේට ගෞරවය දෙන ලෙස ඔහු පශ්චාත්තාප නූනෝය. දැන් මතක තියාගන්න මේ ලෝකේ වැඩිපුරම නමස්කාරය ලබන්නේ ඉර ඉරු දෙයියා. ඒකනේ ඉරිදුනට නිවාඩුත් තියෙන්නේ. ස්වාමින් වහන්සේ කිව්වේ හත් වෙනි දවසේ ඒක ඉරිදුන්ට දාගන්න. හරිද? සභාවටත් ගෙනලා දැම්ම කට්ට ඵලයන් ඉරිදට. හරිද? ඉරු දෙයියට තමයි වැඩිපුර නමස්කාර කරන්නේ. හරිද? දැන් ඉරු දෙයියා හැටියට වැඩිපුර පුරාතනයේ පෙනී සිටියේ අර සෙමිරාමිස්ගේ ස්වාමි පුරුෂයා වූ නිම්රොඩ්. බාබල් කොට හදන්න ගිය අහසට යන. හරිද? දැන් එයාව මරනවා. ඊට පස්සේ ෂෙම්. කවුද ෂෙම්? නෝවාගේ හොඳ පුතා. එයාගෙන් තමයි ආබ්‍රහම් ඔක්කොම එන්නේ. එයා ගිහිල්ලා මරනවා නිම්රොඩ්ව. ඊට පස්සේ සෙමිරාමිස් කියනවා නිම්රොඩ් අහස් නැග්ගා කියලා. එයාගේ මූර්ත දෙහය නෑ. ඇසි කියනවා ඒ තමයි ඉර. උඹලා ඉරට මැදපල්ලා. තේරුණාද? ඒ බැබිලෝනියානු ක්‍රමය සම්පූර්ණයෙන් ඇවිල්ලා තියෙනවා. මේ වගේ බැබිලෝනියානු ක්‍රමය ලෝකේ පුරා විශේෂම සභාවටත් එන විත්තේ ස්වාමින් වහන්සේ පෙන්වුම් කරනවා බයිබලයේ පුරාම. විනාඩියකට අපි එසකියල් 8 වෙනි පරිච්ඡේදයට ගිහිල්ලා 12 ඉඳලා කියවමු. එසකියල් 8:12 සිට එවිට උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රය ඊශ්‍රායෙල් වංශයේ වැඩි මහල්ලන් අන්ධකාරයේ එක එක තම තමාගේ රූප ගබඩාවලදී කරන දේ දුටුවෙහිද මක්නිසාද ස්වාමින් වහන්සේ අප දකින්නේ නැත ස්වාමින් වහන්සේ දේශය අත්හැරියසේකයි ඔවුහු කියති මට කීසේක ඔවුන් කරන තවත් මහත් පිළිකුල්කම් නුඹ නැවත දකින්නේයයි උන්වහන්සේ මට කීසේක එකල උන්වහන්සේ උතුරට තිබෙන ස්වාමින් වහන්සේගේ ගෘහයේ දොරටුවේ දොරකොඩට මා ගෙනාසේක එවිට ස්ත්‍රී තම්බුස් ගැන අඬමින් එහි ඉඳගෙන ඉන්නවා දුටිමි උන්වහන්සේද මනුෂ්‍ය පුත්‍රය නුඹ මේක දුටුවෙහිද
තවත් මේවාට වඩා මහත් පිළිකුල්කම් නැවත නුඹ දකින්නෙහියයි මට කීසේක. දැන් දෙසැම්බර් 25 තමයි තමුස් ඉපදුනේ. ඒක තමයි ඇවිල්ලා අර ගහක් යට හැම අවුරුද්දෙම නිම්රොඩ් ටැග් එකක් තිබ්බේ. ඒක තමයි ක්‍රිස්මස් ට්‍රී කියලා ආවේ. ඒකට විරුද්ධව දැනවස කතා කරන එරෙමියා 10. හරි. එතකොට ඊට පස්සේ දැන් මේ දැන් වෙලා තියෙන්නේ සෙමිරාමිස් ගැට් ගත්තේ මේ නිම්රොඩ් මැරුණෙන් පස්සේ. හරිද? ඉතින් ඒක නිසා එයා කිව්වා ඒක හේතු උනේ එයා ඉරුට විවෘතව හිටියා නිම්රොඩ් නිරුදෙය්‍ය. ඉතින් එයා ගැප් ගත්තා. එයා කිව්ව කතාව. හරි. ඒක නිසා ගැප් ගත්තා. ඒක නිසා ඒගොල්ලෝ අතරේ මතයක් පැතුරුණා. ළමෙක් පොඩි කාලේ තෙල් වලින් ආලේප කරලා උදේ ඉරුදෙය්‍යට අල්ලන් ඉන්නකොට ඒ ළමයාගේ ශරීරයේ තියෙන දේවල් ඉරුදෙය්‍යගේ ස්වභාවයට පරිවර්තනය වෙනවයි කියලා. ඉතින් ඒගොල්ලෝ ඒක කළා. තව එකක් කියන්නම්. දැන් ගිල කතෝලිකයන්ට කියන්න දෙපා ඉස්සල්ලා මේක. හරි, සත්ප්‍රසාද දන්නවනේ. ඒක දාලා තියෙන කරඬුව මොනවා වගේද? මෙහෙම වෙලා ඊට වගේ රැස් පිහි දෙනවා. මේ අකුරු තුන දැකලා තියෙනවද? අල්තාරේ වටේම තියෙන එකේ තියෙනවා. මේ ඇවිල්ලා මං කිව්වේ ISIS Horus Seb. දැන් මොනවද කරන්නේ මේ සාමාන්‍යයෙන් ඒ පූජාව වෙලාවේ ඒක මෙහෙම කියලා ඊට පස්සේ ඔසවනවා. දැන් මොනවද ඒ කාලේ අපිට කියලා තිබුණේ? එතකොට මේ පූපය ස්වාමින් වහන්සේගේ ලේසා මස් වලට හැරෙනවා කියලානේ කියලා තිබුණේ. මතකද කතෝලික බාස් සභාවෙන් ආපු අය? අරකම තමයි ඊජිප්තු මවුරුත් ඒක තමයි කෙරුවේ. පැහැදිලිද? ඒ තමයි බැබිලෝනියානු ක්‍රමය. මේ ඇවිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රධානතම අය IHS පෙන්නුම් කරන්න කිරිය කොයිතරම් බැබිලෝනියානු ක්‍රමය ඇවිල්ලා තියෙනවා. හැබැයි පෙන්තකෝස් සභාවෙත් තියෙන නත්තල් ගස් තාම තානවා. නත්තලි කියලා සමරනවා. තමුස්ව මේවා කරනවා. ඉතින් ඔය වගේ ඔක්කොම ඒගොල්ලෝ දන්නේ නැහැ. අද පියාඥා කරන අයන්තභාවයෙන් එළියට එන්නයි. රයිට්? ඉතින් ඉරුට වැඩිපුර වැඳ නිසා ඉරුට තාමත් නමස්කාරය යනවා. ඉතින් දෙවියන් වහන්සේගේ උදහස එනවා ඉර තුලින් ඉරට නමස්කාර කරපු අයට දැන් ඉර එපා වෙන්න. අන්න උන්වහන්සේ ඒකේ බලගතුකම වැඩි කරනවා. ඒත් මිනිස්සු හැරෙන්නේ නැහැ. තාම දෙවියන් වහන්සේට අපහාස කරනවා. පැහැදිලිද? ඔකේ, ඔන්න ඉස්සෙල්ලා ඉරට වැඩිපුර බලය දෙනවා. දැන් ඊට පස්සේ ඉතුරු කියව. පස්වෙනියා තමගේ පාත්‍රය මුර්ගයාගේ සිංහාසනය පිට වැగిරෙව්වේය. ඔහුගේ රාජ්‍ය අඳුරු විය. ඔහු වේදනා නිසා තමුන්ගේ දිව් විකා ගත්තෝය. ඔහු තමුන්ගේ වේදනාද වනද නිසා ස්වර්ගයේ දෙවියන් වහන්සේට අපහාස කළෝය. තමුන්ගේ ක්‍රියා ගැන පශ්චාත්තාප නූනෝය. දැන් ඉස්සෙල්ලා ඉරේ රශ්මිය වැඩි කරනවා. ඊට පස්සේ ඉරේ ඉලක් නැහැ. මාතකද අන්තිම එක කුළුඳුල් මරන්න ඉස්සලා ඊජිප්තුවේ තියෙ මොකද්ද? අඳුරු උනා. ඊජිප්තුවේ මෙයාට කියන්නේ රා, බොන රා නෙමෙයි. හරිද? ඉතින් ඒක නිසා තමයි අන්තිම එක ඇවිල්ලා එතනත් ඊජිප්තුව පුරාම අඳුර. හැබැයි ඊශ්‍රායෙල් සෙනඟ පතාත අඳුර නැහැ. ඒකම දැන් අන්තිමට දෙවන් වහන්සේ කරා. ඉරේ එලියත් తాවකාලිකයි මේක නැති කරනවා. අර ප්‍රශ්නේ తాවකාලික වගේ. රයිට්. දැන් ඔන්න එනවා ඉන්ටරෙස්ටිං කොටසට කියවන. සවෙනියා තමගේ පාත්‍රය මහ ගඟෙහි එනම් එප්‍රාත් ගඟෙහි වැగిරෙව්වේය. ඔන්න මතක තියාගන්න. දැන් එනවා 6 වෙනි උදාහස. අන්න 6 පළවෙනි එක එනවා. හරිද? මොකද්ද වෙන්නේ? ඒක උපයෝග කරුවම එප්‍රාත් ගඟ. මොකද්ද මේ එප්‍රාත් ගඟ කියන්නේ? කෑවා නේද වැඩි? ඕකේ. මොකද්ද කියන්නේ? මොන බොක්කද? පර්සියානු බොක්ක. අහලා තියෙනවද? අහලා තියෙනවනේ.
පර්සියානු බොක්කේ ඒ කියන්නේ ඉරානෙට මේ වෙන ඔක්කොම තියෙන්නේ හරිද මෙහෙම තියනවා බොක්ක හරි එතන එතනට වැටෙනවා ගඟක් ඒ ගඟ මෙහෙන් ගංගාවල් දෙකක් එන්නේ මේක ඇවිල්ලා ටයිග්‍රිස් මේක තමයි මොකද කිව්වේ එෆ්‍රාතා නෑ එෆ්‍රාතා කියන්නේ ඕපන් සිංහලෙ මොකද කියන්නේ එෆ්‍රාත් යුෆ්‍රේටිස් දැන් මොකද කිව්වේ වචනේ එෆ්‍රාත්ද රයිට් නිනවේ තියන්නේ මේකේ ඒක හදන්නේ නිම්රොඩ් බැබිලෝනියාව තියන්නේ මේ හරිය දෙකම හදන්නේ නිම්රොඩ් හරිද මතක තියාගන්න මේ ඔක්කොම පටන් ගත්තේ මෙහෙන් හරිද උත්පත්ති පොතේ සඳහන් වෙනවා ගංගාවල් හතරක් ඒ දන්නේ නැහැ ඒකේ දෙකක් තමයි මේ අනිත් දෙක නැහැ පළවෙනි මිනිමැරුම සිද්ධ වුණේ මෙහෙ කයින් ආබෙල්ල මරනවා පළවෙනි මුළු මිනිස් සංහතියම දේවන් වහන්සේගේ ශ්‍රේමිගේ කට්ටියකට එකතු වෙන්නේ දේවන් වහන්සේ මුළු අනිත් මිනිස්සු සෙනෙක ඔක්කොම දැනසට එරෙහි වෙන්නේ මෙහෙ බාබෙල් කොට ශිෂ්ටාචාර පටන් ගන්නෙ මෙහෙ රයිට් අධිරාජ්‍යයන් පටන් ගන්න මේ මේකට කියන්නේ මෙසපොටේමියාව ලෝක භාෂාවෙන් මෙසපොටේමියාව කියන්නේ නමේ තේරුම ගංගාවල් දෙක අතර හරිද ඉතිහාසය කරනවා නම් මුල් ශිෂ්ටාචාරය මෙසපොටේමියාව කියලා කියනවා අනිත් එක ඊජිප්තුවේ හරිද එතකොට මෙහෙන් තමයි ඔක්කොම පටන් ගන්නෙ එතකොට අධිරාජ්‍යයන් පටන් ගන්නෙත් මෙහේ ඊජිප්තු අධිරාජ්‍ය අසීරියානු අධිරාජ්‍ය ඒකේ නගරවර තමයි නිනවේ එතකොට බැබිලෝනියානු අධිරාජ්‍ය හරි පර්සියානු අධිරාජ්‍ය ඒකෝ මේ ග්‍රීක අධිරාජ්‍ය ඊට පස්සේ යනවා බටහිර රෝම අධිරාජ්‍යයට ආගම් පටන් ගන්න කොහින්ද මේ ඔක්කොම මේ ඉන්දියාවෙන් මොනවාද මේ හින්දි හින්දු හරි බෞද්ධ ආගම මෙහේ හරිද ඉස්ලාම් මැද පෙරදිග ආවේ යුදෙව් ආගම තිබුණා ක්‍රිස්තියානි කියන්නේ ආගමක් නෙමෙයි ඒක සම්බන්ධතාවය නමුත් ආගමක් බවට පත් වෙලා තියෙනවා ඒකත් පටන් ගත්තේ මේ ඔක්කොම පටන් ගත්තේ මේ බටහිර නෙමෙයි ඇමරිකාවේ නෙමෙයි ක්‍රිස්තියානි පටන් ගත්තේ හරිද ඉතින් මේ ඔක්කොම පටන් ගත්තා දෙවියන් වහන්සේ ඔක්කොම ආපහු මෙහාට ගේනවා හරිද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තාපව බැබිලෝනියාවට මේනවා දැන් ඔක්කොම අසුදානම් කරලා ඉවරයි ඒක මේ ඉස්සර දැකලා තියෙනවා රයිට් හොඳයි එතකොට මේ ගඟ තමයි දෙවියන් වහන්සේ දුන්නා වූ සීමාව ඊශ්‍රායලට පොරොන්දු දේශය පටන් ගන්නෙ ඊජිප්තුවේ නයිල් ගඟේ ඉඳලා මෙතනට එන හරිද මේ ඔක්කොම දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගට දෙනවා දැන් මෙතනින් එහාට රෝම අධිරාජ්‍යය ගියේ නැහැ රෝම අධිරාජ්‍ය බයයි මෙතනින් එහාට යන්න පාර්තියන් වරු කියලා කට්ටියක් හිටියා මෙතනින් එහාට ආපු එකම ලෝක නායකයා මහා ඇලෙක්සැන්ඩර් එයාව ඉන්දියාවට හරිද දැන් මොනවද වෙන්නේ දැන් කිව්වේ මේ ගඟේ වතුර මොනවද වෙන්නේ නැති වෙනවා ඒ කැලේ කොහොමද ආපහු සවෙනියා තමාගේ පාත්‍රය මහ ගඟෙහි එනම් එප්‍රාත් ගඟෙහි වැగిරෙව්වේය එවිට නැගිනහිර දිසාවෙන් එන රජුන්ගේ මාර්ගය සාදනු ලබන පිණිස එහි වතුර සිඳී ගියේය මොනවටද වතුර හිඳලා ගියේ මෙහෙන් එන රජවරුන්ගේ මාර්ගය සූදානම් කරන්න හැබැයි තාම ඇවිල්ලා නැහැ කට්ටිය දැන් රජවරුන් ගැන සඳහන් වෙන්නේ නැහැ නේ ඇවිල්ලයි කියලා කියන්නේ නැහනේ ඇවිල්ලා නැහැ මේක සූදානම් කරන්න මේ ගඟ ඉස්සෙල්ලා හිඳවනවා ඊට පස්සේ මොකද වෙන්නේ කියවන්නේ තවද සර්පයාගේ කටිනුත් මුර්ගයාගේ කටිනුත් බොරු අනාගත වක්ත්‍රූගේ කටිනුත් මැඩියන් වැනි වූ අශුද්ධාත්මයන් තුන් දෙනෙක් නික්මෙනවා දුටිමි දැන් යක්ෂයාට අලුත් දෙයක් කරන්න බෑ ඔක්කොම තියෙන දේවල් කොපි කරනවා එච්චරයි කරන්නේ දෙවියන් වහන්සේ යක්ෂයාට දුන්නේ නිර්මාණය කිරීමේ බලය ඒකේ තියෙන මිනිස්සයා හරිද ඉතින් යක්ෂයාට අලුත් දෙයක් කරන්න බෑ තියෙන දේ කොපි කරනවා දැන් දෙවියන් වහන්සේ පියන් වහන්සේ පුත්‍රයන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ සුද්ධ උතීත්‍රය මෙතන අසුද්ධ ත්‍රිත්වයක් ගැන කියනවා හරි යක්ෂයා ගෙනුත් බොරු අනාගත වක්තෘ ගෙනුත් ව්‍යාජ මෙසියස් ගෙනුත් ඔන්න එළියට එනවා ඒ තමයි අසුද්ධ ත්‍රිත්වය මැඩියෝ තුන් දෙනෙක් මොනවට දෙන්නේ
මක්නිසාද ඔහු සර්ව වරාක්‍රම වූ දෙවියන් වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස් කරන පිණිස ඔවුන් ළඟට යන්නා වූ හාස්කම් කරන්නා වූ යක්ෂයන්ගේ ආත්මයෝය. දැන් මේගොල්ලෝ ගිහිල්ලා මෙහෙන් ගේන්න යනවා රජවරු ගොඩාක්. يعني අධිපතීන් ගොඩාක්. හරි මතක තියාගන්න යුරෝපෙන් නෙමෙයි. ඊසාන දිගේ. හරිද? දෙවන් වහන්සේගේ සැලැස්මේ ඔක්කොම සිද්ධවන්නේ මෙහෙ. මෙහෙන් ගේන්න යනවා මේ අසුද්ධ ආත්ම මැඩියෝ වගේ තුන් දෙනෙක් ගිහිල්ලා ඔන්න ගේන්න යනවා. ඒකට මේ ගඟ හිස් කරනවා. දැන් 8 වෙනි පරිදි 9 වෙනි පරිච්ඡේදයට ඇවිල්ලා 13 වෙනි පරිච්ඡේදය. එලිදරව් 9:13 සවෙනි දූතේ දේව දූතයාද පිම්බේය. දැන් පළවෙනි 6 වෙනි කුසලාන වගුරවල ඉවරයි. මේක හින්දලා ඉවරයි. මැඩියු තුන් දෙනා ගිහිල්ලා ඉවරයි. දැන් 6 වෙනි හොර නෑව පිඹිනවා. right පිඹි කියවයි. එවිට එප්‍රාත් යන මහ ගංගාව ළඟ බඳින ලද දූතයන් 4 දෙනා මුදන්නේ හොරණෑව ඇතුව සිටිය සවෙනි දේව දූතයාට කෙනෙක් කියන ශබ්දයක් දෙවියන් වහන්සේ ඉදිරියේහි තිබෙන රන් පූජාසනයේ අංග 4 කෙරෙන් මට ඇසුනේය. දැන් මෙතන අසුද්ධාත්ම 4ක් බැඳලා තියෙනවා. මගේ සමහරයා කුටු කරලා තියෙනවා කියලා බැඳලා තියෙනවා. දැන් මේ 4 දෙනාවත් මුදඳ මැඩියෝ ගිහිල්ලා ඉවරයි. 6 වෙනි හොරණෑ පිම්බම මේ 4 දෙනාව මුදණ්ඩයි කියනවා. right ඊට පස්සේ එවිට මිනිසයන්ගෙන් තුනෙන් පංගුවක් මරණ පිණිස නියම පැයටත් දවසටත් මාසයටත් අවුරුද්දටත් සූදානම් කරනු ලැබ සිටි ඒ දූතයන් 4 දෙනා මුදනු ලැබුවෝය. ඒගොල්ලන්ව එතකන් මුකුත් කරන්න බෑ. දැන් ඒගොල්ලන්ව මුදනව නැත්තම් ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා යම්කිසි කාර්යයක් කරන්න. හරිද? දැන් අර මං කිව්වේ 1990 අර වගේ ගිහිල්ලා යක්ෂයාගේ අය එනවයි කියලා. ඒක දෙවියන් වහන්සේ කලින් ඒක දන්න නිසා ඒක සැලසුම් කළා තිබුණා. ඒ වෙලාවට එවැනි දෙයක් සිද්ධ වන්නට. හරිද? ඒකයි සිද්ධ වුණේ. දැන් මෙතන අර වගේ 4 දෙනාව නිදහස් කරනවා. ඊට පස්සේ අසරු සේනාවල ගණන 20 කෝටියක්ය. ඔවුන්ගේ ගණන කියනවා ඇසීමි. මෙසේ right. දැන් අර මැඩියෝ තුන් දෙනා ගියානේ ගිහිල්ලා ඔන්න ගෙනල්ලා කට්ටිය. අපි 6 වෙනි හොර නෑ පිමන කොට කට්ටිය දැක්කේ නෑ. 6 වෙනි sorry 6 වෙනි උදාසේ පාදානට කට්ටිය දැක්කේ නෑ. 6 වෙනි හොර නෑ ඔපිමන කොට ඔන්න කට්ටියව ගෙනල්ලා. දැන් පේනවද මේක මෙහි ඉඳන් මෙහාට යන්නේ. ඉස්සෙල්ලා 6 වෙනි උදාසේ පාත්‍රය වක් කෙරෙනවා. හරි එතකොට යම් දේවල් කෙරෙනවා. 6 වෙනි ඔබේ හොරණෑව පිඹිනකොට තමයි මේ 20 කෝටිය ගෙනල්ලා තියෙන්නේ. මේක ලියන කාලේ මුළු ලෝකේවත් 20 කෝටියක් හිටියේ නෑ මොනවාද ජනගහන. නමුත් දැන් ඒක ලේසියෙන් හදන්න පුළුවන්. ඉන්දියාවයි චීනය එකතු කරනවා විතරක් නෙවෙයි. හරිද? ඒ වගේ ඔන්න ගෙනල්ලා තියෙනවා. දැන් මේක හිඳිලා මෙතන ඒ දූතයෝ 4 දෙනාව දැන් නිදහස් කරලා ඒකට යන්න. දැන් එලිදරව් 6 වෙනි පරිච්ඡේදයට ඇවිල්ලා 12 කියවනවා. එලිදරව් 6:12 උන්වහන්සේ සවෙනි මුද්‍රාව කැඩූ කල මම දුටිමි මහත් වූ භූමිකම්පාවක් විය. සූර්යයා කේශ කම්බලයක් මෙන් කළු විය. මුළු හඳද ලේ මෙන් විය. අත්තික්කා ගසක් තද සුළඟකින් සෙලවි එහි අකාල ඵල වැටෙන්නාක් මෙන් අහසේ තාරකා පොළොව පිට වැටුනේය. අකුලෙන් ලද පොතක් මෙන් අහස පහ කරන ලද්දේය. සියලු කඳුද දිවින්ද ස්වකීය ස්ථානවලින් පහ කරන ලද්දේය. පොළවේ රජවරුද උත්තමයෝද සේනාපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දාසයෝද කඳුවල ගුහාවලත් පර්වතවලත් සැඟවුනෝය. ඔව්හු කඳුවලටත්
පර්වතවලටත් කතා කොට අප පිට වැටි සිංහාසනයේ වැඩ ඉන්න තැනන් වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් වැඩලු පැටවානන්ගේ උදහසිනුත් අප සංගවා ගන්න මක් නිසාද උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමුණුන බැවින් සිටින්ට පුළුවන් කාටදැයි කීවෝය මොනව පැමුණු බැවින්ද උදහසේ මහත් දවස දැන් මතකද ඉස්සල්ලා මැඩියෝ තුන් දෙනා යනකොට මොනවද කිව්වේ පොඩ්ඩක් 16ට ගිල්ල 12 කියේවා එලිදරව් 16 12 සවෙනියා තමාගේ පාත්‍රය මහගඟෙහි එනම් එප්‍රාත් ගඟෙහි වැගිරෙව්වේය එවිට නැගිනහිර දිසාවෙන් එන රජුන්ගේ මාර්ගය සාදනු ලබන පිණිස එහි වතුර සිඳී ගියේය තවද සර්පයාගේ කටිනුත් මුර්ගයාගේ කටිනුත් බොරු අනාගත වක්ත්‍රූගේ කටිනුත් මැඩියන් වැනි වූ අශුද්ධාත්මයන් තුන් දෙනෙක් නික්මෙනවා දුටිමි මක්නිසාද ඔහු සාර පරාක්‍රම වූ දෙවියන් වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස් කරන පිණිස ඔවුන් ළඟට යන්නා වූ හාස්කම් කරන්නා වූ යක්ෂයින්ගේ ආත්මයෝය මොන දවසද ස්වාමීන් වහන්සේගේ මහත් වූ දවසට සූදානම් කරන්න ඒගොල්ලෝ ගියේ ඒක ඉස්සල උදාසේ පාත්‍රය වැක්කෙරෙන්න හරිද හොරණෑ සබ්දේ දකින්න ඒගොල්ලෝ ඇවිල්ලා සීල් එක කඩනකොට ඒගොල්ලෝ දුවනවා මහත් දවස ඇවිල්ලා කාටද ඒකෙන් බේරෙන්න පුළුවා කියලා දැන් පේනවාද යන පිළිවෙල මේක කරපුවාම ඒගොල්ලන්ම පිටත් කරලා අරිනවා අසුද්ධාත්ම ඒ දවස රැස් කරා හරි මේ කරපුවා මේ හතර දෙනා ඉදස් කරනවා මේගොල්ලන්ට එන්න ඊට පස්සේ 6 වෙනි සීල් එක කඩනකොට මේගොල්ලෝ බය වෙලා හැංගෙන්න හදනවා පැහැදිලිද right ප්‍රශ්න එහෙම තියෙනවද පැහැදිලි මදි ඔකේ දැන් මතකද උදාහසේ පාත්‍රය වැක්කුරුපම තමයි මේගොල්ලන්ව රැස් කරන්න පිටත් කරන්නේ හරිද එතකන් කවුරුත් නැහැ මේක සීල් කරලා හරිද එතකොට ඊට පස්සේ මේ හොරණෑව පිම්බම මේගොල්ලන්ව රැස් කරලා රැස් කරන්න යරින්නේ උදාසේ දවසට ඒගොල්ලන්ව සූදානම් කරන්න හරිද දැන් එතකොට ඒගොල්ලන්ව සූදානම් කරලා ගෙනල්ලා 6 වෙනි හොරණෑව පිඹිනවා මෙතන අසුද්ධ ආත්ම හතර දෙනා මුදන් ඊට පස්සේ 6 වෙනි මුද්‍රාව කඩනවා දැන් උදාසේ දවස පැමිණෙන හරිද පැහැදිලිද ඊට පස්සේ එතකොට රජවරු හැංගෙන්න බලනවා තුනයි වෙලා ප්‍රශංසාවක් කරලා ඉන්න කොට නැගිටලා අපි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරා අපි ස්වාමීන් වහන්සේට මේ 9 වෙනි පැවේ අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරමු හැලෙලුයා ස්තුති වේවා ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ස්වාමිනේ පූජාව ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ ඔබ වහන්සේ අපගේ මරණ ලැබුව වැටුණු පැටවානන් වහන්සේ ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ අප වෙනුවෙන් පූජාවක් වුණා වූ එකම තැනන් වහන්සේ නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ අපගේ ආවේ දෙවිපියාණන් වහන්සේ අපි ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ ඔබ වහන්සේ අපව රැගෙන යන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ අපගේ ජීවිතයේ සියලු දවස් स्वामिनी हालेलुया स्तुति वेवा स्वामिनी वहांसे अपगे महोत्तमयानन वहांसे निसा स्तुति करनवा स्वामिनी हालेलुया स्तुति वेवा स्वामिनी प्रशंसा वेवा ओ वहांसेट सिलु गौरव देनवा स्वामिनी ओ वहांसेट स्तुति करनवा स्वामिन वहांस हालेलुया स्तुति वेवा अभ्याख्या करमु ස්වාමීන් වහන්සේ ඒ උන්වහන්සේ අපට දුන්නා වූ ඊශ්‍රායල් දේශයේ යෙරුසලමේ සමාදානයේ උදෙසා අපි ආඥා කරමු මේ මොහොතේ
हालेलुया सिलु बालें पूर्ण अपगे जीवमाने आवे लोहाइम देवी पियानने ओबहांसर सुतिकरन वा स्वामिन वहांस अधिदावसे ओबहांसे अपव ए आत्मिक इस्ट्रायल ट बहांसे अपव संबंध कलबेविं अपि ओबहांसर सुतिकरन वा स्वामिनी ओबहांसे ट सुतिकरन वा स्वामिने में काले तुलदी ओबहांसे ओबहांसे के देशे तुल ओबहांसे के खेमेत करमिं पावतिन निसा अपि ओबहांसर सुतिकरन वा स्वामिन वहांस प्रेमनीय देवी पियानन वहांस स्वामिनी में इस्ट्रायल देशे स्वामिन वहांस स्वामिनी में काले तुलदी स्वामिनी ओबहांसे सलसुम कलाउ एदे इटुकरण निसा अपि ओबहांसर स्तुतिकरन वा स्वामिनी अब वाल ओलिव पलेमें सिटिया स्वामिनी अद दवसे ए सबेव ओलिव गसट ओबहांसे अपो बद्ध कला स्वामिन वहांस पियाननी एगेन अपि ओबहांसर स्तुतिकरन वा स्वामिनी पियाननी मे काले तुलदी ओबहांसे स्वामिनी ए नेतिउ गोत्र दोलस स्वामिनी ओबहांसे नेवत ओबहांसे मे यरुसलम तुल ओबहांसे पिहिटवन बेविन अपि ओबहांसर स्तुतिकरन वा स्वामिनी प्रेमनीय देवी पियानन वहांस स्वामिनी प्रेम अपि ओबहांसेट स्तुतिकरन वा मे देशेट अपि आशीर्वादय कथा करन वा स्वामिन වහන්ස යෙරුසලමේ සමාදාන උත්සව වහන්සිකව අපට යාඥා කරන්න කියලා ස්වාමින් වහන්ස තිට ප්‍රේම කරන්නෝ ස්වාමිනී සඵලවන්නේ කියලා වහන්සේ අපට ඔබ වහන්සේගේ වචනය තුලින් අපට ලබා දුන්න නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ අපි ස්වාමිනේ මේ ආත්මික යෙරුසලම මේ ඔබ වහන්සේගේ දේශයට අපි ආශිර්වාද කරනවා ස්වාමින් වහන්ස ප්‍රේමනීය දෙවිපියාණන් වහන්ස ස්වාමිනේ අපි යාඥා කරනවා මේ දේශයේ ස්වාමින් වහන්ස මිනිස්යන්ගේ ස්වාමින් වහන්ස ඒ ගැළවීම නොලබපු මිනිස්යෝ සෑම කෙනෙක් ස්වාමිනේ ඔබ වහන්සේ යෂුව ස්වාමින් වහන්සේකම ගැලුම්කාර ස්වාමින් වහන්සේ බව ස්වාමිනේ මේ මිනිසයන් ස්වාමිනේ පිළිගෙන ස්වාමිනේ ඒ මිනිසයන් ඔබ වහන්සේ වෙතට හැරෙන පිණිස අපි ආඥා කරනවා ස්වාමිනේ ඔබ වහන්සේගේ ස්වාමින් වහන්ස කැමැත්ත ඒ දේශයේ ස්වාමින් වහන්ස මේ කාලෙදිලු පත් කර තිබෙන්නා වූ ඒ නායකත්වයන් තුල ක්‍රියා කරන පිණිස ආඥා කරනවා ස්වාමිනේ සිවිල් හා ආත්මික නායකත්වයන් තුල ස්වාමිනේ ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළවේ සිදුවන පිණිස අපි ඔබ වහන්සේ දිරි ආඥා කරනවා ස්වාමිනේ මේ ස්වාමිනේ මේ යෙරුසලමට මේ ඊශ්‍රායල් දේශයට විරුද්ධව ස්වාමිනේ කතා කර තිබෙන සෑම ස්වාමින් වහන්සේ වචනවල අයිතිය බලය අපි ආශිව මෙසිය ස්වාංශගේ නාමයෙන් සම්පූර්ණයෙන් කඩලා දුරවෙන්ට අනකරන අතර ස්වාමිනේ ඔබ වහන්සේ ස්වාමිනේ මේ කාලය තුලදී ඔබ වහන්සේගේ සැලසුම මේ දේශයේ මත ඔබ වහන්සේ නිදහස් කර තිබෙන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා අපි නැවතත් අපි ස්වාමිනේ මේ ඔබ වහන්සේ දුන්නා වූ දේශයට අපි ආශිර්වාද කරනවා ස්වාමින් වහන්ස පියාණනි ඔබ වහන්සේගේ කැමැත්ත ඔබ වහන්සේ කරලා තිබෙන නිසා අපි ඔබ වහන්සේට ස්තුතිනුය අපගේ ගැලුම්කාරය යෂුව මෙසියස් වහන්සේගේ ශුද නාමයෙන් පියාණන් වහන්ස ආමෙන් ආමෙන් හොඳයි ඉඳගන්න එතකොට එනයිනේ එතනට එනවා ආ අසුද්දාත් අසුද්දාත් දේවදූතයෝනේ මේ බඳලා ඉන්නේ ඕකේ දේවදූතයෝනේ බඳලා තියන්නේ හරිද දේවදූතයෝ දෙවියන් වහන්සේගේ ආස් අවසරය නැතිව කිසිම දෙයක් කරන්නේ නැහැ හරිද දැන් මෙතෙන්ට දේවදූතයෝ ඇවිල්ලා ඉන්නවා නම් අපි ප්‍රශ්න කෙරුවත් ඒගොල්ලෝ උත්තර දෙන්නේ නැහැ උන් වහන්සේ අවසර දෙනකම් පැහැදිලිද मरंड सलुसुम मरण හැංගෙන් හදනවා දැන් ස්වාමින් වහන්සේ කිව්වා යෝයෙල් පොතේ උන්වහන්සේ ජාතීන් රැස් කරනවා කියලා යෙස්රීල් මිතියාවතට අපි යෝයෙල් පොතට ගිහිල්ලා තුන්වෙනි පරිච්ඡේදයේ එකේ ඉඳලා කියව යෝවෙල් 3:1 සිට එසේය මා විසින් යුදාගේද යෙරුසලමේද වහල්කම පහ කරන ඒ දවස්වලදීත් ඒ කාලයෙහිදීත් මම සියලු ජාතීන් රැස්කොට යෙහෝෂාපාත් මිටියාවතට පමුණුවා එහි මාගේ සෙනගද මාගේ උරුමය වූ ඊශ්‍රායෙල්ද ගැන ඔවුන් සමග විනිශ්චයට පැමිණෙන්නෙමි
මක්නිසාද ඔව්හු මොවුන් ජාතීන් අතරට විසිරුවා මාගේ දේශය බෙදාගත්තෝය ඔව්හු මාගේ සෙනඟ ගැන පසෑට දමා පිරිමි ළමයෙකු වේශ්‍යාවක් නිසා දුන්නෝය ගෑනු ළමයෙකු මුත්‍රික පානය බොන පිණිස වික්කෝය ඇරත් තීල් සහ ශී දොණ්ඩ පිලිස්තියේ සියලු පළාත්ද යන නුඹලා මට මොකක්ද නුඹලා මා පිටට ප්‍රතිඵල පමුණුවන්නේහුද එසේ මා පිටට පැමිණෙවොත් කඩිනමින්ම නුඹලාගේ ප්‍රතිඵල නුඹලාගේ හිස් පිටට වහාම හරවන්නේමි නුඹලා මාගේ රන් රෙදි අරගෙන ගොස් මාගේ හොඳ වූ ප්‍රිය වූ දේවල් නුඹලාගේ මාලිගාවල තැබුවහුය තවද නුඹලා යෝදා දරුවන්ද යෙරුසලමේ දරුවන්ද නුඹලාගේ සීමාවෙන් ඈත් කරන පිණිස ඔවුන් ග්‍රීක වරුන්ගේ පුත්‍රයන්ට වික්කහුය ඉතින් නුඹලා ඔවුන් විකුණා ඇරිය ස්ථානයෙන් මම ඔවුන් නැගුටුවා නුඹලාගේ ක්‍රියාව නුඹලාගේ හිස් පිටට හරවා නුඹලාගේ පුත්‍රයන්ද දුවවරුන්ද යෝදා පුත්‍රයන් අතට විකුණන්නෙමි ඔවුන් හරි සෝරි තෑයේ උනාසේ කරන්න යන දේ හරිද මොකද මං කිය මේක තනි කර අපිට තියෙන යුදෙව් පොතක් මේ කාරගෙන ග්‍රීක කලා කරලා ග්‍රීක දේවල් තුල සංස්කෘතිය තුල මේක ව්‍යාප්ත කෙරුවා ලෝකය පුරාම ඒක තමයි යහෂුවා කියන නමත් යේසුස් කියලා හැරෙව්වා ඒ වගේ සිවුල දෙයක්ම කළා ඉතින් දෙවියන් වහන්සේ ඒ ගැන කටයුතු කරන්න යනවා යෙහොසපත් කියන නමේ තේරුම යහවේ වහන්සේ විනිශ්චය කරනසේක හරිද යහවේ වහන්සේ විනිශ්චය කරනසේක කියන එක තමයි යෙහොසපත් කියන නමේ තේරුම ඒකයි කියන්නේ එතන යෙහොසපත් මිතියවත කියලා තියෙන්නේ ඒ ඒ මිතියවතට තනිතලව නෙමෙයිනේ නේ මිතියවතට එකතු කරනවා කියලා ඒක ඒ ඒ දැන් ඒක තනි තලාවක් වෙන්න වටේ කඳු තියෙන්න ඕනනේ හරිද ඒක කන්දක නම මෙගීඩෝ තව කන්දක් තිනවා ගිල්බෝවා ඒ වගේ කඳු තියෙනවා එතන ගිල්බෝවා කියන කන්දේ තමයි සාවුල් රජුරන් යොනතන් ඔක්කොම මරණයට පත්වන්නේ හරිද පළවෙනි සාමුවෙල් 28 31 ඔක්කොම කියවලා බලන්න පස්සේ හරිද අකොමත් පළවෙනි සාමුවෙල් 28 ට ගිහිල්ලා එකේ ඉඳලා කියව පළවෙනි සාමුවෙල් 21 එකේ සිට 28 එක පළවෙනි සාමුවෙල් 28 එකේ සිට තවද ඒ දවස්වලදී පිලිස්තිවරු ඊශ්‍රායෙල්ට විරුද්ධව සටන් කරන පිණිස තමන්ගේ සේනා යුද්ධයට රැස් කළෝය ආකීෂ් දාවිත්ට කතා කොට නුඹ හා නුඹේ මිනිසුන් මා සමග සමුදාව අතරේ යන්න ඕනෑ බව දැනගන්නයි කීවේය දාවිද්ද එබැවින් ඔබගේ මෙහෙකරුවා කරන දෑය ඔබ දැනගන්නවා ඇතැයි ආකීෂ්ට කීය ආකීෂ්ද එබැවින් නුඹ සෑම කල්හිම මාගේ හිස ආරක්ෂා කරන්නා කොට පත් කරමි දාවිද්ද කීවේය මේ කාලයට ප්‍රථම සාමුවෙල් මලේය සියලු ඊශ්‍රායෙල් වරු ඔහු ගැන වැළපී ඔහුගේම නුවර වූ රාමාහි ඔහු තැන්පත් කළෝය සාවුල් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද දේශයෙන් පහකර දමා තිබුණේය පිලිස්තිවරු රැස් වී ඇවිත් ෂුනෙම්හි කඳවුරු බැඳගත්ෝය සාවුල්ද සියලු ඊශ්‍රායෙල් වරුන් රැස් කළේය ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්ෝය කොයිද ගිල්බෝවා හරිද ඒ ඇවිල්ලා ඒ එතන තියෙන එක කන්දක් හරිද ඉතින් ඒ වගේ උඳ ඉතුරු එකක් කියන්න පොඩ්ඩක් කියවන්න සාවුල් පිලිස්තිවරුන්ගේ සේනාව දැක බය විය. ඔහුගේ සිතද බොහෝ සෙයින් වැවුලුවේය. සාවුල් ස්වාමින් වහන්සේගෙන් විචාල කල ස්වාමින් වහන්සේ ස්වප්නවලින්වත් ඌරීම්වලින්වත් අනාගත වක්ත්‍රූන් ලවාවත් ඔහුට උත්තර නොදුන්සේක. රයිට්. දැන් ඒ වගේම දෙයක් තමයි වෙන්නේ. මොකද සාවුල් දෙවියන් වහන්සේට විරුද්ධව ගියා. ඉතින් දෙවියන් වහන්සේට විරුද්ධව ගිය අන ඔක්කොම අධිපතින්වත් එතනට ගේනවා දෙවියන් වහන්සේ අන්තිමට. ගෙනල්ලා උන්වහන්සේ දැන් පිළිතුරු දෙන්න යන්නේ විනිශ්චය කරලයි. හරිද? දැන් කියවන්නේ දැන් ඒ වගේ ස්වාමින් වහන්සේගේ දේවල් ඒවා යුදා දේවල් ග්‍රීකයන් අතරට කරලා ග්‍රීක
බවට පත් කළා. දැන් කවුද මේ යොෙල් ජීවත් වුණේ හරියටම කොයි කාලෙද කියන එක ගැන ඉතින් පැටහිමක් නැහැ. බයිබල් පිළිබඳ විශාරදයන්ට නමුත් සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙනවා එක්කෝ 6 වෙනි ක්‍රිස්තු වර්ෂයේ ඉඳලා 6 වෙනි ශතවර්ෂයේ එහෙම නැත්නම් 5 වෙනි ශතවර්ෂයේ කියලා. හරිද? එතකොට සෙකරියා හිටියේ 5 වෙනි ශතවර්ෂයේ සෙකරියා පුතේ 9 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයක් කියව. 9:13 සෙකරියා 9:13 මක්නිසාද මම යුදා දුන්නා කොට තැත්කවා එප්‍රයිම් ඊගහක් කොට තබා ගතිමි එම්බාසියොන් මම නුඹේ පුත්‍රයන් ග්‍රීසියේ පුත්‍රයන්ට විරුද්ධව පොළඹවා නුඹ බලවන්තයෙකුගේ කඩුවක් මෙන් කරන්නෙමි දැතන ස්වාමින් වහන්සේ කියනවා යුදා පුත්‍රයන් කියන ඒ දුන්නේ එප්‍රයිම් කියන ඊතල දානවා දාලා කාට විරුද්ධව රින්නේ ග්‍රීකයන්ට විරුද්ධව කියලා දැන් මේ ප්‍රපේතවරු දෙන්නම ජීවත් වුනේ ක්‍රිස්තු පූර්ව 5 වෙනි ශතවර්ෂයේ නැත්තම් යොෙල් ඊට ඉස්සෙල්ලා වෙන්න පුළුවන්. හරිද? ග්‍රීක අධිරාජ්‍ය පැතිරුනේ ඊට අවුරුදු 100කට පස්සේ මහා ඇලෙක්සැන්ඩර් ලෝකෙම අල්ලාගත්තේ ක්‍රිස්තු පූර්ව 333 ඉඳලා. හරිද? එතකොට දැන් මම පෙන්눔 කරන්නේ ඒ වගේ ග්‍රීක මහලෙක්සන් රජුරන්ට තිබිච්ච තේමාවක් තමයි එක භාෂාවයි එක ලෝකයයි. ඉතින් ඒකින්ද එයා යන හැමතැනම ග්‍රීක සංස්කෘතිය දාලා ග්‍රීක භාෂාව අනිවාර්ය කළා. ලංකාවේ අපි ඉංග්‍රීසි කතා කරන්නේ බ්‍රිතාන්‍යය ලංකාව යටපත් කරගත්ත නිසා. අප්‍රිකාවට ගියොත් ඒ රටවල වල වැඩි අය පාවිච්චි කරන්නේ ප්‍රංශ භාෂාව. ප්‍රංශය ඒක යටපත් කරගත්ත නිසා. ඒ වගේ ඇලි මහ ඇලෙක්සැන්ඩර් තමයි ඒක පටන් ගත්තේ ග්‍රීක භාෂාව හැමතැනම දැම්මා. ඉතින් ඒක උනේ ග්‍රීක සංස්කෘතිය දැම්ම ඔක්කොම ග්‍රීක වුණා. නමුත් මෙතන දෙවියන් වහන්සේ ඒක වෙන්න අවුරුදු 100කට ඉස්සෙල්ලා යන්න වෙන්න යන දේ කියලා සභාව දෙවියන් වහන්සේගේ සෙනගත් ලෝකයේ සෙනගත් එහෙම කරපු නිසා ඒගොල්ලන්ව විනිශ්චය කරන බවට කියනවා. කියලා ඒගොල්ලන්ව ගේනවා මේ තනිතලාවට එක ගිල්බෝ වා අනිත් නගරය ඇවිල්ලා මෙගීඩෝ දැන් එලිදරව් 16ට ගිහිල්ලා 12 16 කියව sorry 16 16 එලිදරව් 16 16 ඔව්හු හෙබ්‍රව් භාෂාවෙන් හර් මග්ගේ දොන් කියන ස්ථානයට ඔවුන් රැස් කළෝය ආ මොනවද හෙබ්‍රව් භාෂාවෙන් ओके मैं क्या नाम आती है मुको अभी हाँ मगीडो आप और क्या केवल එලිදරව් 16 16 ඔව්හු හෙබ්‍රව් භාෂාවෙන් හර් මගෙදොන් කියන ස්ථානයට ඔවුන් රැස් කළෝය ආ හර් මගිඩොන් නැත්නම් මගිඩෝ ඒ කියන්නේ හර් කියන්නේ හෙබ්‍රව් භාෂාවෙන් කන්ද මගිඩෝ කියන කන්ද ළඟට රැස් කරනවා ඒක තමයි සාමාන්‍යයෙන් ආ මැගඩන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ මේක අරගෙන. හරිද? ඒක කොමත් ආර් නේ මේක හාර්. හාර් මෙගීඩෝ කියන්නේ එක ගිල්බෝවා අනිත් කන්ද මෙගීඩෝ. ඒ වගේ කඳු ගොඩක් තියෙනවා මෙතන. ඒ තනිතලාවට කියනවා යෙස්රීල්ගේ තනිතලාව නැත්නම් යෙහොසපත්ගේ තනිතලාව කියලා. පැහැදිලිද? එතනට තමයි මේගොල්ලන්ව රැස් කරන්න යෙරුසලෙමට නෙමෙයි ඉස්සල්ලා. දැන් මේක තියෙන්නේ තාම බැබිලෝනියානු කිට්ටුව. දැන් ඊශ්‍රායලයේ තියෙන්නේ තාම මෙහෙ. හරිද? දැන් මේ හරිය මැදදරණි මූද. දැන් මේ හරිය ඊශ්‍රායලෙ. මේ හරිය ගලීලියේ මූද. මේ හරිය මල මූද. මෙතන යෙරුසලම. මෙන්න මෙහෙ තමයි මෙගීඩෝ මේ ඔක්කොම තියෙන්නේ. හරිද මෙතන තමයි ඒ තනිතලාව තියෙන්නේ යෙරුසලෙම ඉඳලා 60ක්ම 120ක් විතර තියෙනවා එතන මෙතනට තමයි මේගොල්ලන්ව රැස් කරන්නේ මේක වටහා ගන්න ඕක හිතන්නේ මේගොල්ලන් ඉස්සල්ලාම යෙරුසලෙමට එනවායි කියලා ඉස්සල්ලා ස්වාමීසා පැහැදිලිව කියන මේගොල්ලන් කියන්නේ මෙගීඩෝ එක ළඟ කියලා ආමගඩන් මෙතන යෙරුසලෙමෙ නෙමෙයි මොකක් අය මේක යෙරුසලෙම වෙන දෙයක් හැටියට පෙන්වන්න කරන්නේ ඉස්සල්ලා මෙතන කරන්නේ විනිශ්චය කරනවා හරිද ස්වාමින් වහන්සේත් මේ ගැන පින්තූරයක් දුන්නා මතේ 25 31 ඉඳලා කියව
මතෙව් 25:31 සිට මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමග තමන්ගේ තේජසින් එන කල ස්වකීය තේජසේ සිංහාසනියෙහි වැඩ හිඳිනසේක. එවිට සියලු ජාතියෝ උන්වහන්සේ ඉදිරියට රැස් කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් ඔවුන් වෙන් කොට බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටවනසේක. එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්. මාගේ පියාණන්ගෙන් ආශිර්වාද ලත් තැනැත්තෙනි. මාගේ පියාණන්ගෙන් ආශිර්වාද ලත්තෙනි. එන්න ලෝකය පටන් ගැන්මේ සිට නුඹලාට සූදානම් කර තිබෙන රාජ්‍ය උරුම කරගන්න. මක්නිසාද මම බඩගිනිව සිටියෙමි. නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි. නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි. නුඹලා මා පිළිගත්තහුය. වස්ත්‍ර නැතුව සිටියෙමි. නුඹලා මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි. නුඹලා මා බලන්ට ආවහුය. හිරගේ සිටියෙමි. නුඹලා මා වෙතට ආවහුයයි කියනසේක්. එකල ධර්මිෂ්ඨයන් උත්තර දෙමින් ස්වාමිනි කොයි කලක ඔබ වහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද කොයි කලක ඔබ වහන්සේ ආගන්තුකව සිටිනවා දැක පිළිගතිමුද නොහොත් වස්ත්‍ර නැතුව සිටිනවා දැක ඇඳුම් දුනිමුද කොයි කලක ඔබ රෝගාතුරවවත් හිරගෙයිවත් සිටිනවා දැක ඔබ ළඟට ආවෙමුදයි කියනවා ඇත එවිට රජුරුව උත්තර දෙමින් සැබවක් නුඹලාට කියමි මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නොමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක. එවිට හරි දැන් එතන උන්වහන්සේ පැහැදිලිව පෙන්눔 කරනවා මෙතන කට්ටි දෙකක් එනවා. හරිද? යහපත් අය කට්ටියකුත් ඉන්නවා මෙතන මිනිස්ත්‍රය කරන තැන. ඒ අය ඉන්නේ සිංහාසනේ දකුණු පැත්තේ. ඒ අයට කියනවා හරිද? ඇවිල්ලා පටන් ගැන්මේද සූදානම් කරන විපාකේ ලබා ගන්නයි කියලා අයි කණ්ඩ නැති විට ඒ ඔක්කොම කියනවා. එතකොට අපි දන්නවා ඒක ස්වාමීන් වහන්සේ කියනවා මම මගේ සහෝදරයන් බාලමෙක් කෙනාට තේ කෙරුවා නේ මටයි කෙරුවේ කියලා. දැන් මේක අරගෙන හුඟක් වෙලාවට කිතුණු සභාව පෙන්눔 කරන්න හදනවා මේ කිතුණුවන්ට උදව් කරපු අයටයි කියලා. ඒකට ඒගලන්ට විපාක ඇත්තේ. නමුත් මෙතන ඒ අය නෙමෙයි උන්වහන්සේ එන්නේ කවුරු හැටියටද? දාවිද්ගේ වංශයේ කෙනා හැටියට. එතකොට කවුද සහෝදරයෝ? යුදෙව් ජනතාව. එතන ධර්මිෂ්ඨයෝ කියන වචනේ සඳහන් වෙනවා නේද? ධර්මිෂ්ඨයෝ. දැන් මතක තියාගන්න යුදෙව් මිනිස්සු මේ මේ කියන්නේ මේක විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් දේව වචනේ පෙන්눔 කරනවා ඒ ධර්මිෂ්ඨයෝ හැටියට සැලකුම් කරනවා දෙවියන් යුදෙව් ජනතාවට යහපත් ලෙස සැලකෙන අය. කොරේෂ් රජුරුවන් ගැන මොනවද දෙවන් වංශය කියන්නේ? යසාය 45ට ගිල්ල කියන යසාය 45 යසාය 45 තමන්ගේ අභිෂේකලත් තැනැත්තා වූ කෝරෙෂ් ඉදිරියෙහි ජාතින් යටත් කිරීමටත් රජවරුන්ගේ ඉඟට ලිහීමටත් දොරටු නොවසන ලෙස ඔහු ඉදිරියෙහි දොරවල් ඇරීමටත් ඔහුගේ දකුණත අල්ලා ගත්තා වූ ස්වාමින් වහන්සේ ඔහුට මෙසේ කියනසේක. දැන් මේ කවුද කියන්නේ? කොරේෂ්. කොරේෂ් කියන්නේ මොන ජාතිකයෙක්ද? මිදියානු ජාතිය. හරිද? යුදෙව්වෙක් නොවේ. පර්සියානු මිදියානු ඒ අධිරාජ්‍යයෙන් එන්නේ. හරිද? ඔහු අන්‍ය ජාතිකයෙක්. නමුත් මේ සංසය කියන්නේ අභිෂේක ලත් යවාලේප කරලා එයාගේ අතින් අල්ලගෙන ස්වාමින් වහන්සේ. හරිද? එයා තමයි දේවමාලිගාව ආපහු හදන්නයි කියලා ආඥාව දීලා ඔක්කොම උදව් කරන්නයි කියලා කියලා හරි. පැහැදිලිද? ඒක කියන්න හේතුව දන්නවද? මං කියලා තියනවනේ. දැන් මතක තියාගන්න බැබිලෝනියානු අධිරාජ්‍යය ඩානියෙල් 6 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා ඩානියෙල් 5 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා ඒ බෙල්ෂසා රජුරෝ සාදයක් පවත්වනවා පවත්වලා ඊට පස්සේ අර මේ ස්වාමින් වහන්සේගේ ගෘහයෙන් ගෙනාවු කුසලාංගෙන්දයි කියලා ඇවෙන් බොනවා. එතකොට අතක් ඇවිල්ලා මේන පෙකෙල් පෙකෙල් උපාර්තින් කියලා ලියනවා. ලියපුවම ඒක කාටවත් තෝරන්න බෑ. මෙයාත් ඇටි අරගෙන
තෝරන්න කෙනෙක් නැහැ. පස්සේ මෞබිසෝ ඇවිල්ලා කියනවා ඩානියෙල්ට පුළුවන් කියලා. ඩානියෙල්ට ආපුවම ඩානියෙල් ආපුවම එයාට කියනවා මේක තේරුවොත් උඹ තුන්වෙනියා බවට පත් කරනවා කියලා රාජ්‍යයේ. මොකද බෙල්සෙසා රජුරුවන්ගේ තාත්තා තාම පණ පිටින් ඉන්නවා. නීත්‍ය අනුකූලව එයා තමයි රජ නඹෝ නීඩුස් කියලා. පාලනය ගෙනියන්නේ බෙල්සෙසා. ඉතින් එයා දෙවනියා. තුන්වෙනියා බවට පත් කරනවා කියන්නේ ඊළඟ තන දාවිඩ්ට දෙනවා. දාවිඩ්ට මිසරි ඩානියෙල්ට දෙනවා. ඩානියෙල් කියන ඔක්කොම තියාගන්න කියලා එයා අරකේ තේරුම කියනවා. ඉතින් එදා රෑ ඒක වැටෙනවා. නමුත් ඊට පස්සේ තමයි නබෝ නීඩිසුයි මෙයා එනවා යුද්ධ කරන්න. ඇවිල්ලා අර දෙන්නව හරි ඔය කොරෙෂ් මරනවා. හරිද? දැන් එතකොට රජ්ජුරුව එනවා අගනුවරට අධිපතිය හැටියට. දැන් එනකොට එයාව පිළිගන්න ඕන යම් කිසි කෙනෙක්. දරුණාද? ඉතින් එයාව පිළිගන්න ඉස්සරහට යන්නේ ඩානියෙල්. තුන්වෙනියට යාවනේ පත්කිරුවේ රජුරෝ. එයා කැමති උනත කැමති උනා. ඩානියෙල් කොරෙස් රජුරෝව පිළිගන්නවා යෙසායා පුතේ මේ කොටසත් අරගෙන. ඩානියෙල් एक गानकट इसलिया अरे मेकोट යසය 45 කේ සිට තමන්ගේ අභිෂේකලත් තැනැත්තා වූ කොරෙෂ් ඉදිරියේහි ජාතින් යටත් කිරීමටත් රජවරුන්ගේ ඉඟටි ලිහීමටත් දොරටු නොවසන ලෙස ඔහු ඉදිරියේහි දොරවල් ඇරීමටත් ඔහුගේ දකුණත අල්ලා ගත්තා වූ ස්වාමින් වහන්සේ ඔහුට මෙසේ කියනසේක. මම නුඹට පෙරටුවෙන් ගොස් රළු තැන් සමතලා කොට පිත්තල දොරවල් බිඳ දමා යකඩ අගුල් කපා දමන්නෙමි. නුඹේ නම කියා නුඹ කැඳවා ගන්නේ ඊශ්‍රායෙල්ගේ දෙවියෝ ස්වාමින් වහන්සේ වන මම බව නුඹ දැනගන්න පිණිස අන්ධකාරයේ වස්තුද රහස් තැන්වල නිදානද නුඹට දෙන්නෙමි. හරි. දැන් මේ ටික අහනකොට කොරෙස් රජුරෝ තුෂ්ණිම් භූත වෙන්නේ. හරිද? මෙන්න දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියෝ මගේ නම කියලා මේ දේවල් කියලා තියෙනවා අවුරුදු 100 ගානකට ඉස්සෙල්ලා. මොනවා හිතෙන්ද? හරි ඒක තමයි පස්සේ ඉස්රා පුතේ බලන්න කොරෙස් ලියන ලියුම. එයා කියනවා රජවරුන් පත් කරන ඔක්කොම දෙවියන් වහන්සේගේ මාලිගාව හදන්න ගිහිල්ලා උදව් කරපල්ලා. පැහැදිලිද? ඉතින් ඒක තමයි දැන් ඒ අර බයිබලයේ පසුබිම දන්නේ නැත්නම් උගක් දේවල් තියෙන අලංකාරත්වය තේරෙන්නේ නැහැ. රයිට්. දැන් එතකොට දැන් ඒ අයට කියන්නේ සාමාන්‍ය උදව් අය ධර්මිෂ්ඨ අන්නේ ජාතිය කියලා. හරිද? දැන් අර හිට්ලර් නොයෙකුත් වදකාගාරවල උද්‍යමංශෝ දානකොට සමහර අන්‍ය ජාතීන් ඒගොල්ලන්ට උදව් කෙරුවා බෙරගත්තා. ඒ අයට ඊශ්‍රායෙල් රජයනුත් ඒගොල්ලන්ට යම්කිසි පිළිගැන්වීමක් කරලා ඒ අර ඒ සිහි වටනේ තියෙන ඒ ඊශ්‍රායෙල්ට ගියාම තියෙන වදකාගාරවල තිබිච්ච දේවල් දාලා මේ කෞතුකාගාරයක් ඒත් යන පාරේ මොනවාද මේ ගස් හිටවල තියෙන මතකද කියන්නේ මැද පෙරදිග ගස් හිටවීම ඉතා වටිනාද යා ඒ ගස් වලට නම් දාලා තියෙනවා මේ අන්‍ය ජාතිකයන් ගේ නම් ඒවලන්ට උදව් කරපු ඒවා ටික ධර්මිෂ්ඨ අන්‍ය ජාතිකයෝ කියලා රයිකස් ජෙන්ටයිල්ස් හරිද ඉතින් ඒක අරගත්ත දේවචනෙම තමයි ඒගොල්ලෝ ඒකයි ස්වාමින් වහන්සේ මෙතන කියන්නේ ධර්මිෂ්ඨයන්ට ඒ කියන්නේ උදව් කරපුයට කණ්ඩ දුන්නා බොණ්ඩ දුන්නා බලාගත්ත උද ජනතාව ඒගොල්ලන්ට කියනවා උපාකෙට ඇතුළු වන්න දැන් 25ට ගිහිල්ලා අනිත් ඒ ඉතුරු මතෙව් 25 41 සිට
එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක් ශාපලත්තෙනි මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගින්නට යන්න මක්නිසාද මම බඩගිනිව සිටියෙමි. ඒ ටික ඔක්කොම කියනවා. ඇතන ස්වාමීන් වහන්සේ කියනවනේ යොහෙල් පොතේ මාගේ සෙනඟ ගැන කටයුතු කළ ආකාරයට මාගේ දේශය ඊශ්‍රායෙලේ කිසි මිනිසෙකුට අයිති නැහැ. බිල් ක්ලින්ටන් බෙදුවා එක යට අයිතිත් නැහැ. හරි ජිනි කටරන්ඩ ගියා එයාට අයිතිත් නැහැ. හරිද? ඒ කාටවත් අයිති නැහැ. රබින් එකට එකඟ වුණා එයාට මරණය ලැබුණා. ඉතින් ඒ වගේ හරිද? ඒක දෙවියන් වහන්සේගේ දේශයයි. ලෙවි 25 උන්වහන්සේ කියනවා ඒක උන්වහන්සේගේ දේශයයි. ඒක විකුණන්නත් බෑ කාටවත්. ඒක බද්දට දෙන්න පුළුවන් ජුබිලියා පස්සේ එනකන් විතරයි. ඒ වගේ උන්වහන්සේ නීති පනවලා තියෙනවා. කිව්වා නුඹලා මේකේ ආගන්තුකයෝ මේ දේශය මගේ කියලා. ඉතින් දේශය පිළිබඳවත් සෙනඟ පිළිබඳවත් කටයුතු කරපු ආකාරය ගැනයි විනිශ්චය කරන්නේ. ඒක උන්වහන්සේ පැහැදිලි වෙතන කියලා තියෙනවා. රයිට්? දැන් අර ඒකට සාපලත්ත යණ්ඩයි කිව්වනේ. හරි? ඒගොල්ලෝ එන්නේ එතකොට යෙරුසලමට. පැහැදිලිද? ඒකට පහර දෙන්න. හරිද? ඉස්සල ඒගොල්ලෝ පහර දෙනවා. යෙසකරියා 14ට ගිහිල්ලා එකේ ඉඳලා කියවන. දැන් එතන තමයි අන්තක්‍රිස්තු ඉන්නේ. ව්‍යාජ ක්‍රිස්තුස එතන ඉන්නේ යෙරුසලමේ. සෙකරියා 14:1 සිට බලව ස්වාමින් වහන්සේගේ දවසක් පැමිණෙන්නේය. එකල නුඹේ කොල්ලය නුඹ තුල බෙදනු ලැබේ. එසේය මම යෙරුසලමට විරුද්ධව සියලු ජාතීන් යුද්ධයට රැස් කරන්නෙමි. නුවරද අසු වී ගෙවල් කොල්ල කනු ලබන්නේය. ස්ත්‍රීහු බලාත්කාර කරනු ලබන්නෝය. නුවරුන්ගෙන් දෙකෙන් කොටසක් වහල් කමට යනවා ඇත. සෙනඟගෙන් ඉතිරි කොටස නුවරින් සිඳ දමනු නොලැබේ. තවද ස්වාමීන් වහන්සේ පිටත් වී උන්වහන්සේ යුද්ධ කළ සටනේ දවසේදී මෙන් ඒ ජාතීන්ට විරුද්ධව යුද්ධ කරනවා ඇත. ඒ කාලයේදී උන්වහන්සේගේ පාද යෙරුසලමට ඉදිරි පිටින් නැගෙනහිරට තිබෙන ඔලිව කන්ද පිට සිටිනවා ඇත. දැන් අතන උන්වහන්සේ සිංහාසනයේ සිටියේ. දැන් උන්වහන්සේ යෙරුසලමේ ඔලිව කන්ද මතට එනවා. එතනින් තමයි උන්වහන්සේ අහස් නැග්ගේ. එතනටම උන්වහන්සේ ආපහු එනවා. ආපුවම කන්ද දෙකට බෙදෙනවා. ඔක්කොම සිද්ධ වෙනවා. හරි? ඊට පස්සේ දැන් ගෙදර ගිහලා කියලා බලන්න උන්වහන්සේගේ වචනය එවනවා. ඒකේ තියෙන එලිදරව් 19 වචනය එවලා මේ ඉන්න අයව උන්වහන්සේ මරණයට පත් කරනවා. 14:12 ඉඳලා කියනවා. එසකියල් sorry සෙකරියා 14:12 ඉඳලා. සෙකරියා 14:12 සිට යෙරුසලමට විරුද්ධව යුද්ධයට ආවා වූ සියලුම ජනයන්ට ස්වාමින් වහන්සේ පමුණුවන්නා වූ පීඩාව මෙහිය. ඔවුන් සිටගෙන සිටිද්දීම ඔවුන්ගේ මාංශය ෂයවන්නේය. ඔවුන්ගේ ඇස් ඒවායේ සිදුරුවලම ෂයවන්නේය. ඔවුන්ගේ දිවද ඔවුන්ගේ කටේම ෂයවන්නේය. ඒ කාලෙහි මහත් වියවුල්කමක් ස්වාමින් වහන්සේගෙන් ඔවුන් අතරට පැමිණ ඔවුන් එකිනෙකාගේ අත අල්ලනවා ඇත. එක්කෙනෙකුගේ අත තවත් කෙනෙකුගේ අතට විරුද්ධව ඔසවනවා ඇත. යුදා යෙරුසලමට විරුද්ධව යුද්ධ කරන්නේය. අවට සියලු ජාතීන්ගේ සම්පත්වන රන් රිදීද වස්ත්‍රද මහත් රාශියක් එකතු කරනු ලබන්නේය. මේ පීඩාව මෙන් අශ්වයන්ටත් අශ්වතරයන්ටත් ඔටුවන්ටත් කොටලුවන්ටත් ඒ අන්දායම් වල සිටින සියලුම මුර්ගයන්ටත් පීඩාවක් වන්නේය. තවද යෙරුසලමට විරුද්ධව ආවා වූ සියලු ජාතීන්ගෙන් ඉතිරි වෙන සියල්ලෝම. හොඳයි. දැන් මෙතන කියනවා මේ වගේ එනවා. දැන් එතන කියනවා යුදා යෙරුසලමට විරුද්ධව සටන් කරනවා කියලා. ඇහුණද ඒක? ඇයි යුදා යෙරුසලමට විරුද්ධව සටන් කරන්නේ? මොකද යෙරුසලමේ ඉන්නේ ව්‍යාජ මෙසියස්. ඉස්සෙල්ලා එයාව පිළිගන්නවා. හරිද? ස්වාමින් වහන්සේ ගල් වරුසාව එවලා එන නායකයෝ රුසියානු නායකයයි යුරෝපීය නායකයයි මැද පෙරදිග නායකය ඇතුළු වෙන්න ඒ සේනාව විනාශ කෙරුවෙන් පස්සේ හරිද ඊට පස්සේ මෙයා තමයි ඉදිරිපත් වෙන්නේ. එයයි ඒක කෙරුවේ කියලා අන්තිම අවුරුද්ද පටන් ගන්නවා. ඉතින් මෙයාව පිළිගන්නවා. එයා තමයි මෙසියස් කියලා යුදෙව මිනිස්සු. ඊට පස්සේ වැඩිපුර දෙනා ඊට පස්සේ එයා ගිහිල්ලා දේවමාලිගාවේ ඉඳ ගන්නවා.
තෙසලෝනි දෙවෙනි තෙසලෝනි දෙකේ අර අපි නවත්තුපු තැනේ ඉඳලා ඉතුරු හරිය ඒකයි තියෙන්නේ. හරි හරි දෙවෙනි තෙසලෝනි දෙකට ගිහිල්ලා හතරේ ඉඳලා කියව. දෙවනි තෙසලෝනික 2:4 සිට ඔහු දෙවියන් වහන්සේයයි කියනු ලබන්නා වූ නොහොත් නමස්කාර කරනු ලබන්නා වූ සියල්ලන්ට විරුද්ධව සිට ඒ සියල්ලන්ට වඩා තමාම උසස් කරගෙන දේව මාලිගාවෙහි වාඩි වී හිඳ තමා දෙවිව සිටින්නේයයි පෙන්වන්නේය. අන්න ඒක කරපු ගම යෝදා මිනිසුන්ගේ ඇස් ඇරෙනවා. එතන ඉඳලා ඒගොල්ලෝ එයාට විරුද්ධ වෙනවා. ඉතින් මේ රජවරු ආපුවම යුදෙව් සෙනගත් දැන් එයාට විරුද්ධව සටනට යනවා. හරිද? හැබැයි ස්වාමින් වහන්සේ තමයි දැන් ස්වර්ගෙන් එන්නේ. එලිදරව් 19ට ඇවිල්ලා 12 ඉඳලා කියව. එලිදරව් දහනමය 12 සිට උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක්ය. උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබේ. උන්වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නා වූ නමක් උන්වහන්සේට එහි ලියා තිබේ. තවද උන්වහන්සේ ලේ ඉසිනු ලැබූ වස්ත්‍රයක් පැළඳ සිටිසේක. උන්වහන්සේගේ නාමය දෙවියන් වහන්සේගේ වාක්‍යානෝ යයි කියනු ලැබේ. ස්වර්ගයේ සිටින සේනාවෝ සුදු වූ පවිත්‍ර සිහින් වස්ත්‍ර හැඳ සුදු අශ්වයන් පිටින් උන්වහන්සේ පස්සේ ගියෝය. ජාතීන්ට පහර දෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරන සේක. උන්වහන්සේ සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නැමැති මුද්‍රික පැස මඩින සේක. හරි දැන් උන්වහන්සේ කටින් කඩුවක් එනවා. මොකද්ද උන්වහන්සේගේ වචනය? දැන් අපි දැක්කා සෙකරිය පොතේ තියෙනවා ඇස් ඡය වෙනවා. ඡය නේද කිව්වේ? ඔර දිව අර ඒ වගේ ඔක්කොම දේවල් වෙනවා අර වචනේ ආවෙන් පස්සේ. right ඊට පස්සේ කියවන උන්වහන්සේගේ වස්ත්‍රයේද කලවේහිද රජවරුන්ගේ රජය ස්වාමිවරුන්ගේ ස්වාමින් වහන්සේ යන නාමය ලියා තිබේ. තවද සූර්යා තුල දේවදූතයෙක් සිටිනවා දුටිමි. ඔහුද ආකාශ මැදෙහි පියාසර කරන සියලු පක්ෂීන්ට මහත් හඬින් මොරගසා නුඹලා රජුන්ගේ මස්ද සේනාපතින්ගේ මස්ද බලවත් මිනිසින්ගේ මස්ද අශ්වයන් සහ උන් පිට හිඳින උන්ගේ මස්ද දාස නිර්දාස ලොකු කුඩා සියලු මිනිසයන්ගේ මස්ද කන පිණිස දෙවියන් වහන්සේගේ මහත් රාත්‍රී කෑමට ඇවිත් රැස් වෙන්නේ කීවේය. අශ්වයා පිට වැඩහුන් තැනන් වහන්සේටත් උන්වහන්සේගේ සේනාවටත් විරුද්ධව යුද්ධ කිරීමට මුර්ගයාද පොළවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාවන්ද රැස්ව සිටිනවා දුටිමි. එකල මුර්ගයා ඌ ඉදිරියෙහි ඒ හාස්කම් කර උගේ සලකුණ ලැබුවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටුවා වූ බොරු අනාගත වක්තෘද අල්ලනු ලැබුවෝය. ඔවුන් දෙදෙනාම ගෙන්ද ගමින් දැවෙන ගිනිවිලට පණ පිටින් හෙලනු ලැබුවෝය. දැන් මෙතන සෙකරියා පොතේ මේ දෙන්න ගැන සඳහන් කරන්නේ නැහැ. යුද්ධය ගැන විතරයි සඳහන් කරන්නේ. දැන් මෙතන උන්වහන්සේ බොරු අනාගත වක්ත්‍රී ව්‍යාජම සිසුන් ගැන සඳහන් කරලා ඒගොල්ලන්ව පණ පිටින් ගිනිවිලට දානවා. හරිද? අනිත් අයව අර කිව්වා වගේ ක්ෂය වෙනවා, ඒක වෙනවා. දැන් ස්වාමින් වහන්සේ රජකරන්න යන්නේ. අපි දේවචනේ පුරාම දකින්න දෙයක් තමයි මලකුණු තියෙන තැන අපවිත්‍රායි. ඉතින් මේ මලකුණු ඔක්කොම ඉවත් කරන්න ඕන. හරි. එසකියල් 38 වෙන්න එපා. 39 11 ඉඳලා තියෙනවා. ඉස්සෙල්ලා ආපු සෙනගේ මලකුණු ඉවත් කරන්න ඉස්සරහට මාස 7ක් ගියා කියලා. යනවා කියලා. මෙතන මොනවද කරන්නේ? මිනිස්සුયો නෙමෙයි. දේව දූතය කැඳවනවා ඔක්කොම පක්ෂීන්. ඒගොල්ලෝ ඇවිල්ලා තමයි ක්ලීන් අප් එක දෙන්නේ. හරිද? ඒ වගේ ඔක්කොම සුද්ධ කරලා දානවා උන්වහන්සේ ඊට පස්සේ රජ කරන්න. හරිද? එතකොට දැන් තව ඉතුරු වෙච්ච කට්ටියක් ඉන්නවනේ ඇදහිලිවන්තයන්ගේ. ඒගොල්ලෝ බරලා ඉතුරු නොත්තේම ලකුණ ගන්න එපා. හරිද? ලකුණ ගන්න නැතුව කඩුවෙන් බෙල්ල කපලා දානවා. හරිද? දැන් ස්වාමීන් වහන්සේ රජ කරනවා
ඔසවගත්ත කට්ටිය එහෙමයි මේ කට්ටියට මොකද වෙන්නේ ඒක කියලා තියෙනවා 20 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පරිච්ඡේදයේ එකේ ඉඳලා මේ කියන්න ගමක් නැහැ එලිතරව 21 සිට තවද පාතාලයේ යතුරුද අතේ මහත් දම් වැලක්ද ඇතුව දේව දූතේ ස්වර්ගයෙන් බැසෙනවා දුටිමි ඔහු යක්ෂයාද සාතන්ද වූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා අල්ලා අවුරුදු දහසකට බැන්දේය ඒ අවුරුදු දහස කෙලවර වන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙලා ඒක වසා ඔහු මතුෙහි ඒක මුද්‍රා කෙලේය මින් පසු සුවල්ප කලකට ඔහු මුදනු ලබන්ට ඕනෑය ඕකේ පොඩ්ඩක් ඉන්න මට එයා කමතුගුණ හතේව තුන කෙරුවේ නෑනේ නේ 6 6 කෙරුවා 7 7 ද කෙරුවේ නෑ ඕකේ හරිද දැන් පොඩ්ඩක් ඉන්න දැන් මේක රැස් කරලා හරිද මේ ටික කරලා ඉවරයි හරිද දැන්တော့ කරන්න දැන් මේගොල්ලෝ ඇවිල්ලා දැන් මෙතන ඔන්න කරන්න ඕන දේ කරලා ඉවරයි ඒගොල්ලන් පිළිබඳව රයිට් දැන් 8 වෙනි පරිච්ඡේදයේ එලිදරව් පළවෙනි පදේ කියව දැන් 6 6 6 මේ පැත්තට ආවා දැන් 7 7 7 අනිත් අතට එන්න යපව් රයිට් එලිදරව් 8:1 සිට උන්වහන්සේ සත්වෙනි මුද්‍රාව කැඩූ කල පැය භාගයක් පමණ ස්වර්ගයේහි නිශ්ශබ්දයක් විය. ආ. ඔක්කොම නිශ්ශබ්ද වෙනවා. හරි දැන් කරන්න ඕන ටික කරලා ඉවරයි. දැන් ඊළඟ පියවරට සූදානම් වීම. හරිද ස්වර්ගය කියන්නේ ජන්මස්ථාපම කියන්නේ මේ අහස් තලය. හරිද එතන දැන් අසුද්ධාත්ම මුකුත් නැහැ ඔක්කොම දාලි වෙර දැන් ඔක්කොම තනි කර නිශ්චල භාවය හරිද දැන් මොනවාද මේ 11 වෙනි පරිච්ඡේදයට ඇවිල්ලා 15 වෙනි පදේ ඉඳලා කියනවා එලිදරව් 11 15 සිට සත්වෙනි දේව දූතයාද පිම්බේය එවිට ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමින් වහන්සේටද තමන් ක්‍රිස්තුස් වහන්සේටද ඌයේය උන්වහන්සේ සදා කාලයටම රජකම් කරන සේකයි කියන මහත් ශබ්ද ස්වර්ගයේහි විය. දැන් මෙතන අධිපතින් ඔක්කොම විනාශ කරලා ඉවරයිනේ. ඉතින් දැන් ස්වාමින් වහන්සේ රජකරන්න පටන් ගත්තා කියලා ස්වර්ගයෙන් ප්‍රකාශය එනවා. ඊට ටිකක් කියවන්න තමයි. දෙවියන් වහන්සේ ඉදිරිපිට තමුන්ගේ සිංහාසනවල වාඩිව ඉන්න වැඩිමහල්ලන් 24 දෙනා මුහුණින් වැටි දෙවියන් වහන්සේට නමස්කාර කොට සිටින්නා වූ සිටියා වූ ਸਰව පරාක්‍රම වූ ස්වාමී වූ දෙවියන් වහන්ස ඔබගේ මහත් බලය රැගෙන ඔබ රජකම් කළ බැවින් අපි ඔබට ස්තුති කරමු ජාතිහු උදහස් වූය ඔබගේ උදහසද මලවුන් විනිශ්චය කරන කාලයද ඔබ ස්වකීය මෙහෙකරු ප්‍රපේතවරුන්ටත් ශුද්ධවන්තයන්ටත් ඔබගේ නාමයට බයවන ලොකු කුඩා තැනැත්තන්ටත් විපාක දෙන්නා වූ පොළව විනාශ කරන්න වූ විනාශ කරන්නා වූ කාලයද පැමුණුනේ යයි කීවෝය සුවර්ගයේ නිශ්චලතාවය උන්වහන්සේට සූදානම් වෙනවා මේ ප්‍රකාශය එනවා ඊට පස්සේ තමයි මේ වගේ ඇවිල්ලා ඔක්කොම විනාශ කරලා දාන. හරිද? ඊට පස්සේ දැන් 16 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ කියවන. අන්තිම 7 වෙනි එක. එලිදරව් 16 17 7 වෙනියාද තමාගේ පාත්‍රය ආකාශයේ වැగిරෙව්වේය. එවිට නිම උනේ යයි කියන මහත් හඬක් දේවමාලිගාව තුලින් සිංහාසනයෙන් නික්මුනේය. මොන වුනේද? මොනවද? තම් වෙනිස්ලා හත් වෙනි sorry මං එහෙම දුවනා හත් වෙනි හොර මේ පාත්‍රේ වගුරුපුවම කියනවා සියල්ල හමාරයි වැදෙලේද තම් වෙනිස්ලාම් කියලා කියනවා උන්වහන්සේ කුරුස ගසේ කිව්වා වගේ ඒ කරපු ඔක්කොම වල සම්පූර්ණත්වය දැන් එනවා ඉතින් ස්වර්ගයෙන් මහණක් එනවා සියල්ල හමාරයි කියලා. හරි ඊට පස්සේ තමයි සහස්ත්‍රය ආරම්භ වන්නේ. දැන් විශ්වයේ පරිච්ඡේදෙට ගිහින් මේ ටික පැහැදිලිද? 6 6 6 මේ අතට යනවා 7 7 7 මේ අතට එනවා. හරිද? ස්වාමින් වහන්සේ පළවෙනි නිශ්චලතාවය එනවා. ඊට පස්සේ ස්වර්ගයෙන් ප්‍රකාශය එනවා. දැන් උන්වහන්සේ රජකරන්න පටන් ගත්ත කලේ උන්වහන්සේ ආවේ රාජ්‍ය පිහිටවන්නනේ. හෙලෝ මතකද රයිට්
මතේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ උපමා හතම කියන්නේ දේව රාජ්‍ය පිළිබඳවයි. හරිද? වපුරන්නා වැපිරීමට ගියේය බීජය වැටුනේය. මොකද්ද මේ බීජය? स्वामीन वहांसे अर्थकथन उन्वहांसे मैंने दिन दो ना राइट एना मते धातु ने दहाटाई दान में की මතෙව් 13 18 සහ 19 එබැවින් වපුරන්නාගේ උපමාව අසන්න යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද ඔහුගේ සිතේ වපුල දේ නපුරා ඇවිත් උදුරා ගන්නීය මොනවද රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද ගැලවීමේ වචනය නෙමෙයි සුභාරංචියේ වචනය නෙවෙයි හෙලෝ මුන්වන්සේ ආවේ රාජ්‍යයේ පිටුවා देशना करमिं පසුතැවිලි වෙන්න මක්නිසාද ස්වර්ග රාජ්‍ය ළඟයයි කීවේය. ආ පසුතැවිලි ස්වර්ග රාජ්‍ය ළඟයි. ඒක එහෙම තමයි යොහන් බෞතිස්ම දේශනා කරන්න පටන් ගත්තේ. දැන් 4:17 කීව. යොහන් මතෙව් 4:17 එතෙන් පටන් යේසුස් වහන්සේ පසුතැවිලි වෙන්න මක්නිසාද ස්වර්ග රාජ්‍ය ළඟ වී තිබේය කියා දේශනා කරන්න පටන් ගත්තේක. ස්වර්ග රාජ්‍ය ළඟ වී තිබේ ඒකමයි එයත් උන්වහන්සේත් කියන්නේ. හරිද? මතෙව් 11:12 කියන. මතෙව් 11:12 යොහාන් බෞතිස්තගේ දවස්වල පටන් මේ දක්වා ස්වර්ග රාජ්‍ය බලාත්කාරයෙන් ගනු ලැබේ. බලාත්කාර කරන්නෝ ඒක බලයෙන් අල්ලා ගනිති. හරි. උන්වහන්සේ ආවා අපිට ගැලවීම දෙන ඔක්කොම දෙන්න. උන්වහන්සේ ආවේ ස්වර්ග රාජ්‍ය ස්ථාපිත කරන්න. සටන තියෙන්නේ ආලෝකේ රාජ්‍යයි අන්ධකාරයේ රාජ්‍යයි. උන්වහන්සේ අපිව අන්ධකාරයේ රාජ්‍යෙන් එළියට අරගෙන ආලෝකේ රාජ්‍යයට ඇතුළු කළා. කොලොසි 1:13 කියව. කොලොසි 1:13 පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත් සේක. රයිට්. පැහැදිලිද? පියාණන් වහන්සේ අන්ධකාරයේකෙන් අපිය මුදලා පුත්‍රයාණන්ගේ රාජ්‍යයට නැති කළා. උන්වහන්සේ ඔක්කොම රාජ්‍ය පිළිබඳවයි කියන්නේ. ඒකයි ගාබ්‍රියෙල් දූතයා කියන්නේ උන්වහන්සේ පියාණන් දාවිද්ගේ සිංහාසනයේ ඉඳලා මුළු යාකොබ්ගේ වංශය කෙරෙහිම අධිපතිකම් කරනවා කියලා. ඊශ්‍රායෙල් වංශය කියන්නේ නැහැ. යුදා වංශය කියන්නේ නැහැ. එෆ්‍රායිම් කියන්නේ නැහැ. මොනවද කියන්නේ අන්න. හරි යාකොබ්ගේ වංශය. ඇයි යාකොබ්ගේ වංශය කියන්නේ? යුදාතයි යාකොබ්ගේ වංශයට යුදා ඊශ්‍රායෙල් එෆ්‍රායිම් ඔක්කොම එකතු කරලා කතා කරනකොට ස්වාමීන් වහන්සේ කියන්නේ යාකොබ්ගේ වංශය කියලා. හරිද? ඒක තමයි උන්වහන්සේ කරන්න යන්නේ. හරි ඒක උන්වහන්සේ මුළු ලෝකෙම රජ. හැබැයි උන්වහන්සේ යාකොබ්ගේ වංශය කෙරෙහි රජකම් කරන්නේ. අර 1940 හරි ඊට පස්සේ 1950 ගණන් වලත් තාම අපේ ලංකාව අයිති වෙලා තිබුණේ බ්‍රිතාන් අධිරාජ්‍යයටනේ. ලංකාවේ නෝට්ටු වල තිබුණේ අර ජෝර්ජ් රජුතුන්ගේ එලිසබෙත් රජිනගේ පින්තූර සල්ලි වල තිබුණා. හරිද? හැබැයි ඒගොල්ලෝ ලංකාවේ රජ නෙමෙයි, ඒගොල්ලෝ මහ බ්‍රිතාන්‍ය රජ. ඔයගොල්ලන්ගේ ආධිපත්‍යය තුන ලංකාවට. අන්න ඒ වගේ තමයි උන්වහන්සේ මුළු
ලෝකයේම රජ රජවරුන්ගේ රජ නැවතුන් වහන්සේ රජ කරන්නේ යාකොබ්ගේ වංශයේ මහා බ්‍රිතාන්‍ය රජ වැඩිට ඒගොල්ල අරගොල්ල හිටියා වගේ උන්වහන්සේ යාකොබ්ගේ වංශයටයි රජ කරන්නේ ඕකේ දැන් ඒක තමයි උන්වහන්සේ කරන්නේ දැන් අර විශ්වේනි පරිච්ඡේදයේ අනවතුතන ඉදිරිය එලිදරව් 25 සිට මලා වූ අනික් අය අවුරුදු දහස කෙලවර වෙනතුරු එලිදරව් 24 සිට තවද සිංහාසන දුටිමි ඔව්හු එහි හිඳගත්ෝය විනිශ්චයද ඔවුන්ට දෙන ලද්දේය තවද යසුස් වහන්සේගේ සාක්ෂිය නිසාද දෙවියන් වහන්සේගේ වචනය නිසාද හිස් කපා දමනු ලැබුවන්ගේද මුර්ගයාටවත් උගේ රූපයටවත් නමස්කාර නොකළා වූ උගේ සලකුණ තමුන්ගේ නලල් වලත් අත්වලත් නොලැබුවා වූ තැනැත්තන්ගේද ආත්මයන් දුටිමි ඔව්හු ජීවත්ව ක්‍රිස්තුස් වහන්සේ සමග අවුරුදු දහසක් රජකම් කළෝය රයිට් දැන් මෙතන කියනවා ඉස්සෙල්ලම අර උන්වහන්සේ සමග පැමිණි අය සිංහාසනවල ඉඳගෙන උන්වහන්සේ සමග රජ කෙරුවා ඒ ගිහිල්ලා එන අය ඒ වගේම නොගොස් විශ්වාසවන්තව ඉඳලා මාක්කේ ගන්න නැතුව මරුපු අයවත් නැගිට්ටවල ඒගොල්ලන්ටත් යම්කිසි ස්ථාන දෙනවා පැහැදිලිද ඉතින් ඒගොල්ලෝ රජ කරනවා අවුරුදු 1000කට දැන් එතකොට යක්ෂයාට එන්න බෑ ඒ කාලේ අර මේ ඉතුරු වෙලා හිටපු අයගේ අතරේ විවාහය තියෙනවා ගිහිල්ලා ආපු අය නෙමෙයි ඒගොල්ලෝ විවාහ වෙන්නේ නැහැ හරිද නැවතර ඉතුරු අය ඒගොල්ලෝ විවාහ වෙනවා දරුවෝ උපදිනවා හැබැයි කවුරුත් මැරෙන්නේ නැහැ රෝගයක් නැහැ හරිද සත්තු මදුරෝ කන්නේ නැහැ ඩෙන්ගු නැහැ හරිද සත්තු සර්පය දෂ්ට කරන්නේත් නැහැ හරිද අර පොඩ්ඩක් ගිහිල්ලා යසාය 11 6 ඉඳලා කියව යසායා 11:6 සිට වෘකයා බැටළු පැටවා සමග වාසය කරන්නේය. දිවියාද එළු පැටවා සමග ලගින්නේය. වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය. කුඩා දරුවෙක් උන්ගෙන යන්නේය. එළ දෙනත් වලසාත් එක්ව තෘණ කන්නෝය. උන්ගේ පැටවුද එක්ව ලගින්නෝය. සිංහයා හරකාමෙන් පිදුරු කන්නේය. කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය. ආ කිරි දරුවෝ කොයි සෙල්ලම් කරන්නේ? නාගයා. දැන් දරුවෝ එන්නේ කොහමද? ඒගොල්ලෝ විවාහ වෙනවා. ඇවිල්ලා ඒ කට්ටිය විවාහ වෙනවා අපි නෙමෙයි. ඒ ඉතුරු වෙලා ඉන්න කට්ටිය මාකේ ගත්තේ නැති අය අන්තිමට මාකේ ගන්න නැති ගොඩක් දෙනෙක් ඉන්නවා. හරිද? ඒ අය ජීවත් වෙනවා. ඒගොල්ලෝ සාමාන්‍ය විදියට යනවා. සමහර මිනිස්සු ආනවනේ ප්‍රශ්නයක් දැනසෙ තිබුණාද ඔක්කොම දාන්න ඒ දන් නුනේ. හරි තානං ගහෙන් කාපුම නරකා දෙන්නල ඉතුරු බේර ගන්න තමයි. ඉතින් උන්වහන්සේ පෙන්눔 කරනවා හොඳම වික්‍රමය මොකක්ද කියලා. එහෙම කෙරුවනම් ගැළවීමක් නැහැ. හරිද? ඉතින් දැන් මොකද්ද වෙන්නේ? මේ මුළු ලෝකෙම දැන් ඒ දන් නුනන වගේ. හරිද? ඉතින් මේ කාලේ ඔන්න සෙනෙක ඉන්නවා. ඒගොල්ලන් යම් ප්‍රශ්න ඇති වුණාම අර අපි ගාවට එනවා පලාත බාරව ඉන්න කෙනා ගාවට එනවා ඒක විසඳ ගන්න ඒකයි මිනිස්ත්‍රා සිංහාසනිය දීලා තියෙන්නේ හරිද ඒගොල්ලන්ට අපිට බොරු කරන්න බෑ ඊළඟ හිතේ තියෙන දේත් අපිට පේනවා හරිද ආකල්පත් පේනවා හරිද ඒවා निराකරණය කරලා දෙන්න පුළුවන් හැබැයි දඬුවමකුත් තියෙනවා මේ කාලේ හෙලෝ සෙකරියා 16ට 14ට කියලා 16 ඉඳලා කියව සෙකරියා 14:16 සිට තවද යෙරුසලමට විරුද්ධව ආවා වූ සියලු ජාතීන්ගෙන් ඉතිරි වෙන සියල්ලෝම රජ වූ සේනාවල ස්වාමින් වහන්සේට නමස්කාර කරන්ටත් කූඩාරම් මංගල්‍ය පවත්වන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද නැගී එන්නෝය රජ වූ සේනාවල ස්වාමින් වහන්සේට නමස්කාර කරන පිණිස පොළවේ වර්ගයන්ගෙන් යෙරුසලමට නේන අයට වැසි වසින්නේ නැත මිසර වර්ගය නැගී එන්නේ නැත්නම් ඔවුන්ටත් වැසි වසින්නේ නැත කූඩාරම් මංගල්‍ය පවත්වන්නට නේන ජාතීන්ට ස්වාමින් වහන්සේ පමුණුවන පීඩාව ඔවුන්ටත් වන්නේය
මිසරයේ දඬුවමත් කුඩාරම් මංගල්‍ය පවත්වන්නට නේන සියලු ජාතීන්ගේ දඬුවමත් ඒකය. ඉතින් එක දඬුවමක් තියෙනවා කුඩාරම් මංගල්‍ය පවත්වන්න ආවේ නැත්නම් ඒගොල්ලන්ගේ පළාතට වැස්ස නැහැ. හරිද? දැන් එතකොට මස් කන්නේ නැහැ. ඔක්කොම ආපහු පළතුරු කන්නේ. හරිද? අර දැක්කනේ අපි සිංහලෙන් සින්දුවක් තියෙනවා තනකොළ නොබුද්ධිති සිංහ පැටව. හැබැයි ඉස්සරහට පිදුරු කනවා සිංහ පැටව. ඒක තමයි දැක්ක තියෙනවා. ඉතින් වැස්ස නැත්තම් පළදාව නැහැ. ඒ කියන්නේ ආපහු බඩට පාර වැදිලා. තේරුණාද? ඊළඟ අවුරුද්දේ කූඩාරම් මංගල්‍ය එනකම් බලාගෙන ඉඳි ඉක්මනට දුවන්න ආපහු වරුසව ලබා ගන්න මේ මිනිස්සු. හරිද? ඉතින් මතක තියාගන්න මංගල්‍යන් කූඩාරම් මංගල්‍ය පවත්වන්න තියෙනවා සහස්‍රේ පවා. මංගල්‍ය එකක්වත් ඉවර නැහැ. ඒක තමයි දෙවන වංශයේ ටයිම් ටේබල් එකේ ගමතන අපි දැකලා තියෙනවා කිතියේ. හරිද? මේක තමයි එන්නේ. ඊට පස්සේ දැන් හැබැයි යක්ෂයාව පාතාලේ සහස්‍රේ. ඉතින් එයාට පරීක්ෂා කරන්න එන්න බෑ. මේ අපිත් එක බලපුවම මේක හරිම අසාධාරණයි නේ. අපි හැමදාම පරීක්ෂාවට වාජිනේ වෙනවා. මේ බලන්න පරීක්ෂාවක් නැහැ. ඒක හරිද? බය නැතුව කියන්නේ ඒක අසාධාරණයි. දෙවියන් වහන්සේ අසාධාරණ නැහැ. ඉතින් මොනවද කරන්නේ? අර කාලේ අවසන් වෙනකොට යක්ෂාව මෙතනින් මුදලා එවනවා. මොකද අපි පරීක්ෂාවට වාජිනේ වෙනවා වගේ ඒගොල්ලන්ටත් පරීක්ෂාවකට භාජනය ඒගොල්ලොත් පරීක්ෂා භාජනය විය යුතුයි. නැත්නම් උන්වහන්සේ අසාධාරණ. දැන් අපි උන්ව දකින්නේ උන්වහන්සේ ඉන්නවා ਸਰව සාධාරණ රාජ්‍යයක් පාලනයක් තියෙනවා. නමුත් අරගොල්ල දකින්න යනවා. හැබැයි දුක්ඛිත වැඩේ යක්ෂයාව උදාහරණපුවම ඒගොල්ලන්ගෙන් මුහුදට වැලි වගේ කොටසක් යක්ෂයාගේ පස්සෙ යනවා. ඒගොල්ල ගිහිල්ලා ඒගොල්ල එනවා යෙරුසලම වට කරන්න. ස්වාමීන් වහන්සේ තිබෙද්දී. එතකොට මොකද වෙන්නේ? මෙදාපාර ගිනි ගල් වරුසා නෙමෙයි. එසකියල් 39 තියෙන ගල් වරුසා වෙනවා. මෙදා කෙලින්ම අහසෙන් ගිනි ඇවිල්ලා අයිත් වලලන්න දෙයක් නැහැ. පිච්චලා. හරිද? ඊට පස්සේ අර පේත්‍රස් කියනා වගේ මේ ඔක්කොමත් මේ දෙවියන් සාප කෙරුවානේ මේ පොළොවට. මතක තියාගන්න දෙවියන් වහන්සේ ආදම් මේවට සාප කෙරුවේ නැහැ. හොඳට කියවලා බලන්න. සාප කෙරුවේ යක්ෂයාටයි පොළොවටයි. හරිද? ආදම් මේවට ඒගොල්ලන්ගේ ක්‍රියාවේ ප්‍රතිඵලය ගැන. අය පුංචි ළමයින්ට කියනවා ගිහිල්ලා වැස්ස සෙල්ලම් කරන්න එපා කියලා. මේ සෙල්ලම් කරොත් තෙම්බිරිස්සාව හැදෙනවා. ඒක සාපේද? හරි. ඉතින් අර ඒ වගේ එකේ ප්‍රතික්‍රියාව. හරිද? ප්‍රතිඵලය. ඒකයි පෙන්නුම් කෙරුවේ. සාප කෙරුවේ නැහැ ආදම්ටත් ඒවට හොඳට කියවල බලන්න. ඉතින් මේ නමුත් දැන් මෙතන ඒ වගේ මේ පොළවට සාප කළේ තියෙන මේ ඔක්කොම යකලා අලුත් අහසක් සහ අලුත් පොළවක් ඒ පොළවේ මුහුද නැහැ. ඒකේ හොඳ පැත්ත ඇවිල්ලා ඒ තරම් ජනකායක් ස්වාමින් වහන්සේ සමග අද සදාකාලේ ඉඳ යනවා. ඒ ඔක්කොටම ඉඳ තියෙන්න එපායි. අද පොළවේ පෘථුවියෙන් 4-5ක් මුහුදට යට වෙලා තියෙනවා. ඉතින් මුහුදක් නැත්නම් ඒ ඔක්කොටම ඉන්න පරිමනාද මේ කන්ජස්ටඩ් නෙමෙයි. කියන්නේ මේ ඉඩ නැතුව නෙමෙයි හොඳට සුව පහසුව ඉන්න උන්වහන්සේ ඉඩ සලස්වන. හරිද? අන්තිම වශයෙන් ලෙවි කතාවේ 26 11 සිට 11 12 කියව. ලෙවි 26 11 සහ 12 මමද මාගේ මණ්ඩපය නුඹලා අතරෙහි පිහිටුවන්නෙමි. මාගේ ආත්මයද නුඹලා පිළිකුල් නොකරන්නේය. මම නුඹලා අතරෙහි හැසිර නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා මාගේ සෙනඟ වන්නුහුය. රයිට්. මේක තමයි දෙවියන් වහන්සේගේ හදවතේ ආශාව. අපිත් සමග එකට ජීවත් වෙන්න, අපිත් සමග වාසය කරන්න. හරි, මෙතන ස්වාමීන් වහන්සේ කියන මාගේ මණ්ඩපයේ තියෙනවා, මාගේ ආත්මය නුඹලා පිළිකුල් කරන්න යන්නේ නැහැ, මං උඹලා අතර හැසිරෙනවා, නුඹලා මාගේ සෙනෙග වෙනවා, නුඹලාගේ දෙවිය වෙනවා කියලා ඒක යම් කිසි ප්‍රමාණයකට උන්වහන්සේ කළා. නමුත් අලුත් අහසට අලුත් පොළවට පියාණන් වහන්සේ එනවා දැන්. හරිද? එලිදරව් 21ට ගිහිල්ලා එකේ ඉඳලම කියවන්නුමු. එකේ ඉඳලා 4 දක්වා. එලිදරව් 21 එකේ සිට අලුත් අහසක්ද අලුත් පොළවක්ද දුටිමි.
මක්නිසාද පළමු අහසත් පළමු පොළවත් පහව ගියේය. මුහුදද තවත් නොවිය. තවද තමාගේ පුරුෂයාට සරසන ලද මනමාලියකු මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නුවර එනම් අලුත් යෙරුසලම දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි. තවද මෙන්න දෙවියන් වහන්සේගේ මණ්ඩපය මිනිසයන් සමගය. උන්වහන්සේ ඔවුන් සමග වාසය කරන සේක. ඔව්හු උන්වහන්සේගේ සෙනග වන්නෝය. දෙවියන් වහන්සේම ඔවුන් සමග සිට ඔවුන්ගේ දෙවියන් වහන්සේ වනසේක. අදාර 26 හරි 11 12 කිව්වා. එතන කියපු එක දෙයක් මෙතන නැහැ. මාගේ ආත්මය නුබලා පිළිකුල් නොකරනවා කියන දේ මෙතන නැහැ. අනිත් එක තියෙනවා. මොකද ඊට පස්සේ පාපය කියලා දෙයක් නැහැ. ඉතින් උන්වහන්සේට පිළිකුල් කරන්න දෙයක් නැහැ. හරිද? හතරින් පදවත් කියවන්න පොඩ්ඩක්. එලිදරව් 21:4 උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන සේක. මරණය තවත් නොවන්නේය. වැළපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුනේය. රයිට්. ඒකේ මතක තියාගන්න ඒ තමයි අවසාන පින්තූරේ. හරිද? කච්චුට්ටක් තියෙන දෙයක ප්‍රශ්නයක් නැහැ. හරිද? අවසාන පින්තූරේ උන්වහන්සේ සෑම කඳුලා එදාට කියන්නේ තවත් ටිකක් කඳක් තිබ්බනම් තවත් කඳුලා දිහා දනසට පිය දාන්න කියලා. හරිද? අයිත් මේ විදිය ඔක්කොම ගිහිල්ලා අන්තිමට අපි එහෙ යනවා නෙමෙයි උන්වහන්සේ අලුත් පොළවට මෙහෙනවා. අලුත් පොළවේ අපි ඔක්කොම උන්වහන්සේ සමග වාසය කරන්න යනවා. හැබැයි ඔක්කොම එක සමාන නෑ, තරාතිරම් වෙනස්. නමුත් එකට උන්වහන්සේ සමග සිටින්නට යනවා. ඒක තමයි අවසානයේ තියෙන්නේ. හරිද? දැන් මේ දෙසැම්බර් 21 වෙනිදා ලෝක අන්තිම වුණෙත් නෑ. 23 24 25 කළුවර වුණෙත් නෑ. හරිද? ඉතින් ඔක්කොම නෑ. අපි දන්නවනේ. හැබැයි ඒ ඔක්කොම හොඳ අවස්ථාවන් වුණා ස්වාමින් වහන්සේ ගැන කියලා දෙන්න හොඟක් අයට. ඉතින් මේ තමයි සැබෑ පින්තූරය අවසානය ගැන. රයිට්? තාම් වෙනිෂ්ලා මුණාරි පැහැදිලි නැති දෙයක් තියෙනවා ආ ආ ඒ කට්ටිය කිව්වනේ ආ රයිට් 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 දැන් අර අර ස්වාමින් වහන්සේගේ පැමිණීමේදී තැන්ක්ස් නැගිටිනවා ස්වාමින් වහන්සේ කෙරේ අදාගෙන සිටින අය අනිත් අයව නැගිටන්නේ අර සහස්‍රය අවසන් වුණාන් පස්සේ අවුරුදු 10 යුරුණාන් පස්සේ ඒ ඊට පස්සේ හොඳයි එලිදරව් 20 11 ඉඳලා කියව එලිදරව් අය 10ක් කියවන්නේ එකක් වටින එලිදරව් 20 10 සිට ඔවුන් මුලා කළ යක්ෂයා වනාහි මුර්ගයාද බොරු අනාගත වක්‍රූද වසන ගින්නෙන්ද ගෙන්ද ගමින්ද යුත් විලට හෙලනු ලැබුවේය. යක්ෂයා තන්තිවල පරීක්ෂා කළා අර ඔක්කොම නැස එයාවත් දානවා බොරු ප්‍රපේතවරයයි ව්‍යාජ මිසිසු ඉන්නව ගිනි විලට. පළවෙනි ඊතන්ට යන්නේ අර දෙන්න යක්ෂයා යන්නේ ඊට අවුරුදු 1000කට පස්සේ. හරිද? ඒක තමයි ඒගොල්ලන්ගේ අවසානය. ඊට පස්සේ ඔව්හු සදා කාලයටම දිවා රැ දෙකෙහි වද කරනු ලබති. තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන් වහන්සේද දුටිමි. උන්වහන්සේගේ මුඛයෙන් අහසත් පොළවත් පලා ගියේය. ඒවාට ස්ථානයක් සම්බ නොනේය. මලා වූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියේහි සිටිනවා දුටිමි. පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවන පොතවන තවත් පොතක් දිගහරිනු ලැබීය. පොත් ගොඩක් තියෙනවා එකක් නෙමෙයි ආ මතක තියාගන්න. රයිට්. මලාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියන ලද දේවලින් විනිශ්චය කරනු ලැබුවෝය. සමුද්‍රය එහි උන් මලවුන් පාවා දුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මලවුන් පාවා දුන්නේය. දුන්නෝය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබුවෝය. මරණයත් පාතාලයත් ගිනිවිලට හෙලන ලද්දේය. මෙය දෙවනි මරණයය. එනම් ගිනිවිලය. යමෙකුගේ නම ජීවන පොතෙහි ලියා නැති බව සම්භවීද ඔහු ගිනිවිලට හෙලනු ලැබුවේය. දැන් මේ ගැන හුඟක් අයට ප්‍රශ්න තියෙනවා. කියන්න තියෙන එකම දෙයයි දෙවියන් වහන්සේ ਸਰව සාධාරණයි. ඒ අවස්ථාවේ සිද්ධවන්නේ ਸਰව සාධාරණ දෙයක්.
अरे एक मुखक देखी ने उन्वान से हरियाकार व पहली कर लेने एक अपविशिन दनगे तुदयक ने में दन अपटे तिबे ने कोटे से सुबारांची है सहमे के ने कुटुम प्रकाश की रीम अरे अपि दन्ना उस सात्य प्रकाश की रीम इतकरला अवस्था वाले बुनाम स्वामीन वाहन अपि आक्ना करने का स्वामीनी मगे कुट समंकला इतुरे को वाहन से गे अपिट किसी म आईतियाक ने किया अहवला स्वर्गये एक न टॉकियां डटी हो काव अवस्था थी ना अरे गोल्लो गिनी विले कीला कागन मत किया ना अभी तक किसी मायती आप ने एक देवी अनुवाहन से अंतिम दावसे बलागा अरे दे अभी वे सिंहासनी तीला ने सुध सिंहासनी पियान अनुवाहन से इन्ने एक उन्नवाहन से इधर टा बलागा नहीं उन्नवाहन से सर्व साधारण देवी अनुवाहन से අපිට තියෙන කොට සාපි කරනවා නම් අපේ විශ්වාසවන්තකම අනුව අපට උන්වහන්සේ විපාක දෙනවා. රයිට්? ඒක තමයි කියන්න තියෙන එකම දේ. අපිට බෑ අරගොල්ල සමහරව මං අහලා තියෙනවා. ආ කෙලිම නිරේ. අපි කොහොද ඒවා කියන්නේ? අපි ඒවා කියන්න කිසිම අයිතියක් නැහැ. හරිද? උන්වහන්සේ කියන්නේ මිනිස්ත්‍ය කරන්න එපා. ඒකයි දේවචනේ කියලා තියෙන්නේ. අපිට තියෙන්නේ යාඥා කරන එකයි අපිට තියෙන කාර්යය කරන එකයි. ओके एक टेन्ने अरे अरे मलावाय नगित इधर इसल्ला स्वामीन वांस के पैमिनी में दक्वा मलोंगे नगितो कु नो नो नगितो कु आय මංගිදන්නේ මේ අද දවසේ ඔබ සමහරු මේකේ පළවෙනි ගැන්මීමට හිටියේ නැහැ නමුත්